කෑෂ් මැනේජ්මන්ට් මම අද ඔයාලට පැහැදිලි කරන්න යන්නේ කෑෂ් මැනේජ්මන්ට් කියන පාඩම කෝපරේට් ෆයිනෑන්ස් වල තියෙන කෑෂ් මැනේජ්මන්ට් කියන පාඩම. එතකොට කෑෂ් මැනේජ්මන්ට් කියලා කියන්නේ මුදල් කළමනාකරණ. එතකොට මේකෙදි කියනවා කෑෂ් මැනේජ්මන්ට් ඉම්ප්ලයිස් දැට් ඕල් ද බිස්නස් ජෙනරේටඩ් රෙවෙනියුස් ආ ඉෆෙක්ටිව්ලි කන්ට්‍රෝල්ඩ් ඇන් යුටිලයිස්ඩ් ඉන් ද බෙස්ට් පොසිබල් මැනර් ටු රිසල්ට් ඉන් ජේන්ස් ෆෝ ද ඕර්ගනයිසේෂන්. ඒ කියන්නේ මේකෙදි කියන්නේ මුදල් කළමනාකරණය කියලා කියන්නේ අපි ව්‍යාපාරයක් තුළින් ජනනය කරන සියලුම ආදායම, කියන්නේ අපිට ව්‍යාපාරයක් තුළින් ජනනය කරන ආදායම් තියෙනවනේ රෙවෙනියුස් අයභාරය. ඒවා ඵලදායී ආකාරයෙන් පාලනය කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපිට ව්‍යාපාරය කරන එක තුළින් අපිට හම්බ වෙනවා රෙවෙනියුස් අයභාරයන්. ඒ අයභාරයන් අපිට ඵලදායී විදිහට පාලනය කරන්න පුළුවන්. ඒ අයභාරයන් ඵලදායී විදිහට කළමනාකරණය කරගන්න उपयोगी वेन एन उपयोगी तमाय अभी मे मुदल कलमनाकने भाविता करानी मुदल कलमनाकने तुन करानेट अभी व्यापार गम प्रधान मेहूम आदाय तम विकुन सेल्स तम अभी प्रधान मेहूम आय भार इतकोटे मे सेल्स लिंग हम मुदल मे वगे देवाल मे मुदल कलमनाकने फलदाई विनदेगट यदागा कुहमद की संबंध तमाय मे मुदल कलमनाकने की पाड़मे कथाकराने එතකොට මේකෙදි තියෙනවා basic objectives of cash management මුදල් කළමනාකරණයේ තියෙන මූලික අරමුණු to ensure availability of cash as per payment. ඒ කියන්නේ අපිට අපි ගෙවනවනේ payments කරනවා. ඒ payments වලට අනු අපි ගෙවන payments වලට අනු, කියන්නේ අපිට ව්‍යාපාරයක් ගත්තාම ලැබීම් සහ ගෙවීම් තියෙනවා. අපි ගෙවන ගෙවීම් වලට අනු අපිට ලැබීම් ලැබෙනවද කියන එක තහවුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ and to minimize the amount of ideal cash. මේ කියන්නේ අපිට මේ ideal cash, ඒ කියන්නේ ideal cash වල ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක minimize, ඒක අපිට අඩු කරන්න පුළුවන් කියන එක. එතකොට මම ඔයාලට මේ පැහැදිලි කිරීම කරන තියරි එක ලොකුවට පැහැදිලි කිරීම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකේ තියෙන ගණන් වලට answers මම පැහැදිලි කරන්නම්. ඊට පස්සේ තියෙනවා මේකෙදි cash management කරනකොට මේකෙදි අපි කතා කරනවා modules දෙකක් පිළිබඳව. ඒකෙදි මේ පළවෙනි model එක තමයි the Miller O model කියන එක. හරිද? මේකෙදි කියන්නේ cash management is developed for businesses with uncertain cash inflows and outflows. ඒ කියන්නේ මේකෙදි cash management කියන එක ව්‍යාපාරයකට, කියන්නේ මුදල් කළමනාකරණය කරන එක තුලින් අපිට මේ දැන් ව්‍යාපාරයක් කියලා කියන්නේ ව්‍යාපාර व्यापारेट तीयन अनसर्टेन कैश इनफ्लो आउटफ्लो अविनिश्चित मुदल गलायाम सह अविनिश्चित मुदल गलायाम तीन मे सीएल मुदल गलायाम तुन व्यापार मेवाट मुहुन दिन अत्र व्यापार मेवागे संवर्धने පුළුවන් ක්‍රමයක් තමයි මුදල් කළමනාකරණය කියලා කියන්නේ. This approach allows lower and upper limit of cash balance to be set and determine the return point. එතකොට මේකෙදි මේ approach එකේදී අපි උපයෝගී කරගන්නවා මේ approach එකේදී ගන්නවා කියලා මෙන්න මෙතන පැහැදිලිවම කියලා තියෙනවා lower and upper limits. එතකොට මේ Miller O model එකේදී අපි ගන්නේ lower limit සහ upper limits. cash balance එක හදද්දී මේකේ ගන්නවා අපි lower limit එකයි upper limit එකයි. ඒ කියන්නේ දැන් මේ Miller O model කියලා මේ ක්‍රමයේදී තමයි අපි ගන්නෙ ලෝව, ඒ කියන්නේ පහළ සීමාව සහ ලෝව ලිමිට් එකයි අප ලිමිට් කියලා කියන්නේ ඉහළ සීමාව. කෑෂ් බැලන්ස් එක හදනකොට අපි මේක භාවිතා කරනවා. මේ දෙක භාවිතා කරලා අපි limits of cash balance to be set and determine the return point. මේක තුලින් අපි return point එක determine කරනවා. ඒ කියන්නේ return point එක දැන් return වෙනවා කියලා කියන්නේ නැවත හැරෙනවා වගේ අර්ථයක් නෙවෙයි. ඒ කියන්නේ අපසු හැරවුම් ලක්ෂ්‍ය return point එක හදන්නේ මේ upper limit එකයි lower limit එකයි ප්‍රයෝගික කරගෙන. එහෙම නැත්නම් මෙතනදී ඔයාලා මතක තියාගන්න මේ return point එකටම තමයි මේ target cash balance කියලා කියන්නේ. return point එක මේ කියන්නේ අපිට ගැටලුවකදී return point එක හොයන්න කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් target cash balance එක හොයන්න කියලා දෙන්නත් පුළුවන්.
This is different from the Baumol-Tobin model, which is based on the assumption that the cash spending rate is constant. इतना बोलता make the may the Miller or model के न में Miller के में model लगे विनाश्ते ना Baumol-Tobin model लगे एक यान में Baumol-Tobin model लगे यदि आप बेस्ट कराने एक पदनाम में इन्ने on the assumption that the cash spending rate is constant. इतना बोलता में आप Baumol-Tobin model लगे यदि उपकल्पने කරනවා මුදල් වියදම් කරන අනුපාතය ඒ කියන්නේ cash spending rate එක constant කියලා ඒක නියතයක් කියලා. එතකොට ඒකෙදි ඔයාලා මතක තියාගන්න ඕනේ දැන් අපි Miller or model එකේදී upper limits lower limits උපයෝගී කරගෙන හොයනවා return point එක. එහෙම නැත්නම් target cash balance එක. එතකොට Baumol-Tobin model එකේදී assumption එක වෙන්නේ එයාලා assume කරනවා ඒ කියන්නේ එයාලා උපකල්පනය කරනවා cash spending rate is constant. ඒ කියන්නේ මුදල් වියදම් කරන අනුපාතය නියත. ඒ කියන්නේ නියත අනුපාතය කියන්නේ එයාලගේ වර්ධම එක අවුරුද්දක් ගත්තොත් එයාලා වියදම් කරන මුදල් ප්‍රමාණය ඒ අවුරුද්ද තුල වෙනස් වෙන්නේ නැහැ. ඒකයි මේකේ අර්ථය. cash spending rate is constant. ඒ කියන්නේ මුදල් වියදම් කරන මුදල් පරිහරණය කරන අනුපාතය නියතයි. ඊට පස්සේ මේකේ මේ මිලෝ කෑෂ් මැනේජ්මන්ට් මොඩල් එකේ මැක්සිමම් ලෙවල් එක මිනිමම් ලෙවල් එක සහ රිටර්න් පොයින්ට් එක තමයි මේ තියෙන්නේ. මේ මිනිමම් ලෙවල් එකට තමයි කියන්නේ ලෝව ලිමිට් කියලා. මේ මැක්සිමම් ලෙවල් එකට තමයි කියන්නේ අපර් ලිමිට් කියලා. මේක රිටර්න් පොයින්ට් එක. As per the Miller and O model of cash management, the companies let their cash balance move within two limits. එතකොට the upper limit and the lower limit. එතකොට මේක කියනවා Miller and O model එකේදී cash management, the companies let their cash balance move within two limits. එතකොට Miller O model එකට ගියපුවාම මේකෙදි companies එයාලගේ cash balance එක move කරනවා limits දෙකකට. ඒ කියන්නේ cash balance එක එයාලා හදනවා limits දෙකකට. පළවෙනි limit එක තමයි upper limit එක සහ lower limit දෙවෙනි එක lower limit එක. upper limit එක කියලා කියන්නේ ඉහළ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ මුදල් වියදම් කරන සීමාවන්නේ මේ limit එකක් කියන්නේ සීමාවක්. එතකොට අපි මේ මුදල් වියදම් කරන කියන්නේ upper limit එක upper ඒ කියන්නේ අපි මුදල් වියදම් කරන ඉහළම සීමාව මොකක්ද? ඒ කියන්නේ අපි ව්‍යාපාරය තුල මුදල් වැය කරන වැඩිම ප්‍රමාණය මොකක්ද? සහ lower limit කියලා කියන්නේ ඒ කියන්නේ පැත්ත අඩුම ප්‍රමාණය. එතකොට මේ දේවල් ඉස්සරහට ගැටළු වලදී හදන්න තියෙනවා. Application of Miller and O model of cash management. එතකොට මේකේ applications the Miller and O model of cash management is widely used by most business entities. එතකොට මේ model එක ගොඩක් business entities පුළුල් විදිහට භාවිතා කරනවා. However, in order for it applied properly, the financial managers need to make sure that the following procedures are followed. එතකොට මේකෙදි ඒ දැන් ගොඩක් වශයෙන් අපි ගත්තාම ගොඩක්ම ෆර්ම්ස් භාවිතා කරන්නේ මේ මිලර් ඕ මොඩල් කියන එක. මේක තමයි පුළුල් විදිහට භාවිතා කරන්නේ. එතකොට මේකෙදී ෆයිනෑන්ෂල් මැනේජර්ස් ඒ කියන්නේ මූල්‍ය කළමනාකරණයේදී අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ දේවල්. ඒ කියන්නේ මේ සැකසීමේ ක්‍රියාවලියට අනුව තමයි මේක වෙන්නේ. Finding out the approximate prices at which the saleable securities could be sold or bought. ඒ කියන්නේ අපි සේලබල් සෙකියුරිටි එකක් ගත්තාම අපි ඒක ඒ කියන්නේ මොකක් හරි සෙකියුරිටි එක මොන හරි සුරකුම් පතක් ගත්තාම මේක සෝල්ඩ් කරන්න පුළුවන් සයික විකුණනවා නම් විකුණන මිල සහ ගැනුම් මිල ඒ දෙක හොයා ගන්න ඕනේ. Design the minimum possible levels of desired cash balance. ඒ කියන්නේ අපි මේකදී තීරණය කරන්න ඕනේ minimum possible level එක. ඒ කියන්නේ දැන් ඔයාලට ගැටලුව තුල කියනවා minimum possible level එක මෙච්චරයි කියලා. Checking the rate of interest. ඒ කියන්නේ interest rate. ඒ කියන්නේ පොලී අනුපාතය ගන්න ඕනේ. Calculating the SD of regular. SD කියලා කියන්නේ standard deviation. ඉස්සරහට මේකේ ඔයාලට පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් ඉස්සරහට මේකේ තියෙනවා මේ සූත්‍රානුව ගණන් හදන්න. එතකොට මේ පාඩම තුල එහෙම ලොකු දෙයක් කරන්න නැහැ. මේකෙදි සූත්‍ර ටික මතක තියාගෙන ගණන් හදන එක තමයි කරන්න තියෙන්නේ. ඒ සූත්‍ර ටික ඉස්සරහට ඔයාලා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න ෆෝමියුලාස් තියෙනවා.
The return point for the cash balance under the Miller or model can be calculated as follows. Ekenne Miller or model ekedi return point ekak calculate karanne. Menna meka wedagat samikaranayak. Etakota den Miller or model ekedi api hoyenawa upper limit ekai lower limit ekai. Kiyanne ihala seema saha pahala seema upayogi karagena thamai api return point ekak hoyanne. Etakota return point ekak kiyala kiyanne lower limit. Me lower limit kiyana ekatama kiyenawa minimum බැලන්ස් එක කියලා. අවම ප්‍රමාණය වලට සමහර අවස්ථාවලදී ගැටලුව තුළ මේක දෙන්නේ මිනිමම් බැලන්ස් කියලා. මේ මිනිමම් බැලන්ස් කියන්නේ මෙන්න මේ ලෝව ලිමිට් එකටමයි. එතකොට රිටර්න් පොයින්ට් එක කියලා කියන්නේ ලෝව ලිමිට් එකට එකතු කරනවා ස්ප්‍රෙඩ් එකෙන් තුනෙන් එකක්. මේ ස්ප්‍රෙඩ් එක කියන එක මම ඔයාලට ඉස්සරහදී පැහැදිලි කරන්නම්. ස්ප්‍රෙඩ් කියලා කියන්නේ අපි මේ මුදල් භාවිතා කරනකොට ඒ මුදලේ උපරිම වශයෙන් පැතිරීම. ඒ කියන්නේ මේ මුදල කොච්චර ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත වෙනවද කියන එක තමයි මේ ස්ප්‍රෙඩ් කියන එකෙන් කතා කරන්නේ. ඒකේ කෑ कैश वाले स्प्रेड देगा एक कोच्चर का व्याप्ति अति ना देखिए अने आप इटा तीन ने मुदाल आप इटा कोच्चर सीमा वगैरह अन्न पुलवान देखिए ना के स्प्रेड देगा तो बोटा मेरी रिटर्न पॉइंट का केर क्या ने लो वैलिमिट के टे एक तो है नो ने स्प्रेड एक एंग तो नेंगे का आप इट स्प्रेड देगा होयला एक तो नेंग बदला एक कोट सकूई लो वैलिमिट के का इधर का एक तो ना हम तमा रिटर्न पॉइंट का मेन में समय करने आने वाले नो मत गति आगा नो ने रिटर्न पॉइंट के याने लो वैलिमिट के टे एक तो करनो आ स्प्रेड एक एंग तो नेंगे का ඊළඟට තියෙනවා the equation to compute the spread. spread කියන එක අපි z අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ. මේ දවල් මතක තියාගන්න. මෙතන මේ spread එකේ සමීකරණය තමයි මෙතන මේ ඔයාලට දීලා තියෙන්නේ. මෙතන තියෙනවා තුන ගුණ කිරීම. මේ තියෙන මූල තුන. තුන ගුණ කිරීම f ගුණ කිරීම තීටා වර්ගයේ බෙදීම 4 වරක් k. මේ තීටා කියලා කියන්නේ මෙතන මේ තියෙන්නේ තීටා කියලා කියන්නේ ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක. කියන්නේ ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක තීටා වර්ගය කියලා කියන්නේ අපි දන්නවා. මේ තියෙන්නේ වේරියන්ස් එක. වේරියන්ස් එක මේ වේරියන්ස් එකේ ලකුණ තමයි මේ තියෙන්නේ. හොඳද? එතකොට දැන් මේකෙදි ඊළඟට තියෙනවා මෙන්න මේ විදිහට. දැන් අපිට මෙහෙම දැන් අර සමීකරණයෙන් මේ සමීකරණය ව්‍යුත්පන්න කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් මෙතන තියෙනවා 3 ගුණ කිරීම 3 මූල 3 වරක් f වරක් තීටා වර්ගයේ බෙදීම 4 වරක් k. එතකොට මෙතන මේ f කියලා කියන්නේ මම ඔයාලා මතක තියාගන්න f කියලා කියන්නේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක. හොඳද? මෙතන අපි මේ f කියලා ගන්නෙ කොස්ට් එක. එතකොට මෙතන බෙදීම 4 වරක් k කියලා කියන්නේ මෙතන අපි k විදිහට ගන්නෙ ඉන්ට්‍රස්ට් රේට් එක. ඉන්ට්‍රස්ට් රේට් එක මෙයා මේ තීටා වර්ග මේ තීටා කියලා කියන්නේ ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක. දැන් අපිට යම්කිසි අවස්ථාවකදී ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක දුන්නොත් එයාගේ වර්ගය ගන්නෙ. එහෙම නැතුව අපිට කෙලින්ම වේරියන්ස් එක දෙනවා නම් මෙතනට දාන්නේ වේරියන්ස් එක. මොකද තීටා වර්ගය කියලා කියන්නේ වේරියන්ස් එක. මේ වේරියන්ස් එක. ඔයාලට යම්කිසි ගණනකදී ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක දෙනවා නම් ඒකව වර්ග කරලා තමයි මෙතන වේරියන්ස් එක හදා ගන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන මේ F ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක, K කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක. ඔයාලා මෙතනදී හොඳටම මතක තියාගන්න මෙතනදී අනිවාර්යෙන්ම ඉන්ට්‍රස්ට් රේට් එක ඩේලි බේසිස් වලට තමයි දාන්නේ. ඔයාලට මේ ගාණක් හදනකොට ඉස්සරහට මේ ඉන්ට්‍රස්ට් රේට් එක ඇනුවල් රේට් එකක්, ඒ කියන්නේ වාර්ෂික රේට් එකක් තිබ්බොත් අපි ඒක ඩේලි වලට හදා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ ඇනුවල් ඉන්ට්‍රස්ට් රේට් එකක් තිබුණොත් ඒ කියන්නේ දැන් ඇනුවල් එකක් ගත්තාම ඒකට ඩේස් 365ක් තියෙනවානේ. දවස් 365ක් තියෙන එක අවුරුද්දකට. උටර ඒ ඔයාලට දෙන රේට් එක 365න් මුලින්ම බෙදන්න ඕනේ. බෙදලා ඒක ඩේලි කරගන්න මේ ඩේලි කරගත්ත රේට් එක නැවත 100න් බෙදලා තමයි මෙතනට රේට් එක ගන්නෙ. මෙන්න මේ දේවල් තමයි වැදගත් වෙන දේ. මෙතන k ඉන්ට්‍රස්ට් රේට් එක, ඒ කියන්නේ ඩේලි ඉන්ට්‍රස්ට් රේට් එකක් තමයි මෙතනට අපි මේ ස්ප්‍රෙඩ් එකට ඇතුළත් කරන්නේ. ඩේලි ඉන්ට්‍රස්ට් රේට් එක. ඒකෙන් දැන් එතකොට මේකේ 3 ගුණ කිරීම මේ මූල 3නේ. මේ මූල 3 අපි දන්නවා ගණිතයේදී අපිට මූලයක් බලයක් විදිහට ලියන්න පුළුවන්. එතකොට මූල 3 කියන එක අපිට ලියන්න පුළුවන් මේ සම්පූර්ණ එකේ 3න් එකේ බලය විදිහට. මේ සම්පූර්ණ එකේ 3න් එකේ බලය විදිහට ලියන්න පුළුවන්. එතකොට ස්ප්‍රෙඩ් කියලා කියන්නේ 3 ගුණ කිරීම මේ සම්පූර්ණ එකේ 3න් එකේ බලය. එතකොට අවසානයේදී මෙන්න ලියලා තියෙනවා මෙතන මේ සම්පූර්ණ එකේ තුමේ මූල 3 කියන එක 3න් එකේ බලය විදිහට ලියන්න පුළුවන් නිසා තමයි මෙතන 3න් එකක් විදිහට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අරකෙන් 3 බෙදීම 4 වරක් ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක වේරියන්ස් එක. තීටා වර්ගය කියලා කියන්නේ වේරියන්ස් එකනේ. ඒක බෙදනවා k කියලා කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක. එතකොට මේක තමයි
අවසාන ස්ප්‍රෙඩ් එකේ අවසාන සූත්‍රය. එතකොට ස්ප්‍රෙඩ් එක කියලා කියන්නේ ඒක ඉස්සර දකුරෙන් අපි සංකේතවත් කරනවා. මෙන්න මේ විදිහට තමයි අපි ස්ප්‍රෙඩ් එකක් ගණනය කරන්නේ. එතකොට ඔයාලා මෙතන මතක තියාගන්න මෙතන අපි ඉන්ට්‍රස්ට් රේට් එක දාන්නේ ඩේලි ඉන්ට්‍රස්ට් රේට් එක. ඉන්ට්‍රස්ට් රේට් එක අපි හැම වෙලේම දාන්නේ ඩේලි. ඩේලි ඉන්ට්‍රස්ට් රේට් එකක්. ඒ වගේම තමයි මෙතන මේ වේරියන්ස් එකත් අපි ගන්නෙ ඩේලි වැලියු එකක්. හරිද? එතකොට ඔයාලට වේරියන්ස් එක නම් බොහෝ විට දැන් හැම වෙලාවකදීම වගේ ගන්න දෙන්නේ ඩේලි වැලියුස්. ඉන්ට්‍රස්ට් රේට් එක සමහර අවස්ථාවලදී ඔයාලට ඇනුවල් වැලියුස් දෙනවා. එහෙම අවස්ථාවකදී ඔයාලා මේ ඇනුවල් වැලියු එක 365න් බෙදලා ඩේලි කරගෙන තමයි මෙතනට ආදේශ කරන්නේ. ඩේලි දැන් ඇනුවල් එක 365න් බෙදලා ඩේලි කරගෙන ඒක නැවතත් 100න් බෙදන්න. මොකද 100ට ප්‍රතිශතයක් තියෙන මෙතන දාන්නේ දශම ගණන් වලින් ඉන්ට්‍රස්ට් එකක් අපි සාමාන්‍ය දාන්න. ඒ නිසා තමයි නැවත ඒක 100න් බෙදන්න. එතකොට ස්ප්‍රෙඩ් එක හොයන්නේ මෙන්න මේ විදිහට. උඩ රිටර්න් පොයින්ට් එක කියලා කියන්නේ ලෝව ලිමිට් එකට එකතු වෙනවා. ස්ප්‍රෙඩ් එක බෙදනවා 3න්. ස්ප්‍රෙඩ් එකෙන් 3න් එකක්නේ රිටර්න් පොයින්ට් එක කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි රිටර්න් පොයින්ට් එක ගණනය කරන්නේ. ලෝව ලිමිට් එකට එකතු කරනවා ස්ප්‍රෙඩ් එකෙන් 3න් එකක්. කියන්නේ ස්ප්‍රෙඩ් එක 3න් බෙදනවා. බෙදලා ඒන ප්‍රමාණය අපි එකතු කරනවා. ඊට පස්සේ දැන් මෙන්න මෙතන තියෙන ගැටලුවක්. මේකේ තියෙනවා a company has a policy of maintaining a minimum cash balance. කම්පැනි එකේ පොලිසිය එකේ තියෙනවා මිනිමම් කෑෂ් බැලන්ස් එක. යාගේ මිනිමම් කෑෂ් බැලන්ස් එක ලක්ෂයක් කියලා. ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් ඉන් ඩේලි කෑෂ් බැලන්සස්. මේ ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක දීලා තියෙනවා ඩේලි කෑෂ් බැලන්සස් 10000ක් කියලා. එහෙනම් දැන් මෙතනදී ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක දීලා තියෙනවා. දැන් අපි සූත්‍රෙදි ගන්න වේරියන්ස් එකනේ. එහෙනම් මෙයාගේ වර්ගය තමයි අපි ගන්නෙ. ද ඉන්ට්‍රස්ට් රේට් ඔන් අ ඩේලි බේසිස්. මේ ඉන්ට්‍රස්ට් රේට් එක මෙතන හරි විදිහටම දීලා තියෙනවා. මෙතන හදන්න දෙයක් නැහැ. ඩේලි බේසිස් එකට දීලා තියෙන්නේ. සියයට පින් වර්ෂම බිඳුවයි එක. The transaction cost for each sale or purchase of securities is රුපියල් 50. එතකොට transaction cost එක දීලා තියෙනවා රුපියල් 50යි කියලා. Compute the upper control limit and the return point as per the Miller or model. එතකොට මේකේ upper control limit එකයි return point එකයි තමයි හොයන්න කියලා තියෙනවා අපිට. එතකොට upper control limit එක සහ return point එක හොයන්න කියලා තියෙනවා. එතකොට දැන් මේකෙදී අපි upper control limit එක. එතකොට upper control limit එක හොයන්නේ upper control limit එක කියලා කියන්නේ හැම වෙලාවෙම ඔයාලට මේ ගැටලුවේ දෙන මෙන්න මේ minimum cash balance එක තියෙනවානේ. මේ minimum cash balance එකට spread එක එකතු වුනහම ඒන උත්තරීට තමයි කියන්නේ upper control limit එක කියලා. හොඳද? මේකෙදි සමීකරණයක් කොහෙවත් දීලා නැහැ මේ upper control limit එක කියන්නේ මේ කියලා. නමුත් upper control limit එකේවත් ඉහළ සීමාව කියන්නේ ඔයාලා ගන්න minimum balance එකේ කියන්නේ පහළ සීමාවට එකතු කරන්න spread එකේ මුළු වගේ. දැන් මේ spread එක හොයන සමීකරණය මේකනේ. මේ spread එක හොයන සමීකරණය දාලා තියෙන තුන වරක් තුන බෙදීම හතර වරක්. දැන් මෙතන මේ මෙතන ඉන්නේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක. එතකොට මේකේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක පැහැදිලිව දීලා තියෙනවා රුපියල් 50යි කියලානේ. මේ තියෙන ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක රුපියල් 50යි. ඊළඟට දැන් මේකේ මෙතන මේ ගන්නෙ වේරියන්ස් එකනේ. වේරියන්ස් එක කියලා කියන්නේ ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එකේ වර්ගය. එතකොට මේ ගානේ දීලා තියෙන ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක 10000 කියලා. එහෙනම් 10000 වර්ගය. ඊට පස්සේ මේක බෙදනවා ඉන්ට්‍රස්ට් රේට් එකෙන්. එතකොට මේ ගානේ පැහැදිලිවම කියලා තියෙනවා මෙන්න මෙතන ඉන්ට්‍රස්ට් රේට් එක තියෙන්නේ ඩේලි බේසිස් නේ. ඩේලි ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙනවා. එතකොට ඩේලි ඉන්ට්‍රස්ට් රේට් එකක් කියලා කියන්නේ කෙලින්ම මේ අගයම තමා දාන්නේ. මේක අපිට හදා ගන්න දෙයක් නෑ. ඇනුවල් තිබුණොත් තමයි ඔයගොල්ලෝ ඩේලි කරගන්න ඕනේ. එතකොට මේකේ ඩේලි තියෙන නිසා මේ 0.01 100න් බෙදනවා. 0.01 100න් බෙදන්න. 0.01 100න් බෙදුවාම වෙනවා 1.04ක බලයක්. එතකොට 1.04ක බලය කියලා කියන්නේ 0.00001 ඍණ 4ක බලයනේ. මේ දශම ස්ථානයේ 4කට මෙහායින් තමයි තියෙන්නේ. එතකොට 0.00001 මේ අගය ගත්තේ 0.01 100න් බෙදලා. එතකොට දැන් මේක තමයි මේකේ ස්ප්‍රෙඩ් එක. එතකොට මේක ගුණ කිරීම 3න් 1. හරිද?
මේක සුළු කරහම එනවා ඔයාලට 1,415ක් 1,415ක් කියනවා ස්ප්‍රෙඩ් එක හරිද ඒ කියන්නේ මේක සුළු කරලා ඒ කියන්නේ මේක කැල්කියුලේට් කරලා ගත්තාම 1,415ක් එනවා එතකොට upper control limit of cash balance is එතකොට මේකේ upper control limit එක කියන්නේ දැන් මේ ගැටළු වල කොහෙදවත් කියන්නේ නැහැ මේකට සමීකරණය නමුත් upper control limit එක කියලා කියන්නේ හැම වෙලේම minimum balance එකට එකතු කරනවා ස්ප්‍රෙඩ් එක හැම minimum balance එකට spread එක එකතු කරනවා. එහෙම නැත්නම් මේ minimum balance එකට අපි කියනවා lower limit එක. මේ lower limit එකට spread එක එකතු කරනවා. එතකොට minimum balance එකයි lower limit එකයි කියන්නේ එකක්. maximum balance එකයි upper limit එකයි කියන්නේ එකක්. එතකොට upper control limit එක එහෙම නැත්නම් upper limit එක කියලා කියන්නේ minimum balance එකට spread එක එහෙම් පිටින් එකතු කරනවා. මේ දැන් මේ ගාන වලට පැහැදිලිව කියනවා minimum cash balance එක එහෙම නැත්නම් lower limit එක ලක්ෂය. එතකොට ඒකට spread එක එකතු කරනවා 1,415 2,415යි upper control limit එක. එතකොට return point එක කියන්නේ අපි දන්නවා මේකේ සමීකරණේ lower limit එකට එකතු කරනවා spread එකෙන් තුනෙන් එකක්. lower limit එක ලක්ෂය. lower limit එක කියන්නේ minimum balance එක නේ. minimum balance එක ලක්ෂයයි. එයාට එකතු කරනවා මෙතන දැන් තියෙනවා spread එක 1,415යි. 1,415 CI 415 බෙදන්න 3ෙන් එතකොට එනවා 33472ක් ලක්ෂයට 33472 එකතු කරපුවාම 133472ක් එනවා ආන්සර් එක ඊට පස්සේ දෙවෙනි ගාන ද මිනිමම් කෑෂ් බැලන්ස් ඔෆ් ඒ කියන්නේ මිනිමම් කෑෂ් බැලන්ස් එක රුපියල් 20000යි ඊස් රික්වයර්ඩ් ඇට් මිල ඕ කෝ ඇන් ට්‍රාන්ස්ෆරින් මනි ට ඕ ෆ්‍රොම් ද බැංක් කෝස්ට් बैंक कॉस्ट एक पाना है ट्रांसैक्शन एक कट बैंक कॉस्ट एक पाना है क्या ना ट्रांसैक्शन कॉस्ट एक रुपया पाना है इंस्पेक्शन ऑफ डेली कैश फ्लोस ओवर द पास्ट इयर्स अगेंस दैट द स्टैंडर्ड डेविएशन वन मेक इट दिला दिन स्टैंडर्ड डेविएशन ने कने पर डे इतना कोट मे दे वाल देनो ने डेली बेसिस सोल्ड සාමාන්‍ය normally ගානක standard deviation එක කොහොමද daily basis එකට දෙන්නේ ඔයාලට interest rate එක තමයි සමහර අවස්ථාවලදී annually දෙන්නේ එතකොට ඔයාලා daily කර ගන්න ඕනේ හදා ගන්න ඕනේ දැන් මේක standard deviation එක දීලා තියෙන්නේ නමුත් අපිට spread එක වහින සමීකරණේ තියෙන්නේ variance එක එහෙනම් මෙයාගේ වර්ගය තමයි අපි ගන්නෙ hence the variance මේ තියෙන standard deviation එක 3000යි නම් variance එක කියලා කියන්නේ 9 මිලියන් නේද ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් එකේ ස්ක්වයර්ඩ් එකනේ වේරියන්ස් එක කියලා කියන්නේ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් එකේ වර්ගය ස්ක්වයර්ඩ් එකේ වර්ගය තමයි වේරියන්ස් එක කියන්නේ ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් එක 3000යි නම් 3000 වර්ගය කියලා කියන්නේ ලක්ෂ 90යි ලක්ෂ 90යි කියලා කියන්නේ 9 මිලියන් මිලියන් 9ක් තමයි වේරියන්ස් එක The interest rate is per day interest rate එක 0.03ක් දීලා තියෙනවා දවසකට එතකොට මේ 0.03 100න් බෙදලා එනාගේ තමයි අපි ගන්න मेके होयान कियाने the spread between the upper and lower limits इट पासे upper limit टेका इट पासे return point टेका मुलीन मापिटे मेके होयान कियला थी ना spread टेका spread between the upper and lower limits इट पासे upper limit टेका इट पासे return point टेका spread एक होयाने spread टेका होयने समय करने टे दानो तूने वारा तूने बेदी महत्रे गुना करना transaction cost टेका मेके transaction cost टेका पहले वो मेगा ने तीनों आमिन में इतना रुपया पान है transaction cost टेका इट पर से यहाँ गुना कराने variance के variance का क्या लगिया ने variance क्या लगिया ने 9 million ने මෙන්න මේ 9 මිලියන. ඊට පස්සේ මේක බෙදන්නේ interest rate එක. interest rate එක 0.03 100න් බෙදුවාම 0.003 ක ගයක් තමයි එන්නේ මේකේ 3න් එකේ බලය. එතකොට මේක ඔයාලා සුළු කරපුවාම එනවා රුපියල් 31400ක් spread එක. එහෙනම් upper limit එක කියලා කියන්නේ minimum balance එකට එකතු වෙන්න ඕන spread එක. මේකේ minimum balance එක මේ ගාන වලට පැහැදිලිව කියනවා 20000යි. එහෙම නැත්නම් lower limit එක minimum balance එකට එකතු වෙනවා ස්ප්‍රෙඩ් එක 20000ට එකතු වෙනවා මෙන්න මේ ස්ප්‍රෙඩ් එක 31200 අපර් ලිමිට් එක 51200 ඊට පස්සේ මේකේ රිටර්න් පොයින්ට් එක රිටර්න් පොයින්ට් එකේ සූත්‍රය තමයි රිටර්න් පොයින්ට් එක කියන්නේ ලෝව ලිමිට් එකට එකතු වෙනවා ස්ප්‍රෙඩ් එකෙන් 3න් එකක් එතකොට ලෝව ලිමිට් එක කියන්නේ මිනිමම් බැලන්ස් එකටම නේ එහෙනම් ලෝව ලිමිට් එක 20000යි ස්ප්‍රෙඩ් එක 31200යි 31200 3න් බෙදන්න 31200 බෙදනවා 3ෙන්. එතකොට එනවා 10400ක්. 20000ට 10400 එකතුනම 30400යි ඩොලර්. මෙන්න මේ විදිහට තමයි මේක ගණනය කරන්නේ. ස්ප්‍රෙඩ් එක, අපර් ලිමිට් එක, රිටර්න් පොයින්ට් එක. එතකොට
ස්ප්‍රෙඩ් එක මෙන්න මේ සූත්‍රයට දාලා හොයනවා. අපර් ලිමිට් එක කියලා කියන්නේ මිනිමම් බැලන්ස් එකට ස්ප්‍රෙඩ් එක එකතු කරාම එනාගිය. රිටර්න් පොයින්ට් එක කියන්නේ මිනිමම් බැලන්ස් එකට එකතු කරනවා ස්ප්‍රෙඩ් එකෙන් තුනෙන් එකක්. අපර් ලිමිට් එකේදී මිනිමම් බැලන්ස් එකට මුළු ස්ප්‍රෙඩ් එකම එකතු කරනවා. ස්ප්‍රෙඩ් එකේ මුළු එකතුව. රිටර්න් පොයින්ට් එකේදී එකතු කරන්නේ මිනිමම් බැලන්ස් එකට ස්ප්‍රෙඩ් එකෙන් තුනෙන් එකක්. ඒකයි මෙතනදී වෙනස වෙන්නේ. The management of A PLC has set a safety cash balance of dollar 50,000 safety cash balance එකක් තියෙනවා A PLC එකේ. The standard deviation of the daily cash balance during the last year standard deviation එක දීලා තියෙනවා daily cash balance ගිය අවුරුදු standard deviation එක 37,500යි. Transaction cost එක 75යි. Company also has the opportunity to invest ideal cash in marketable securities at an annual interest rate. මෙන්න මෙතනදී දීලා තියෙන්නේ annual interest rate. එතකොට මේකෙදි annual ඔයාලට දීලා තියෙන interest rate එක. එහෙනම් ඔයාලා දැනගන්න ඕනේ අපි spread එක හොයන සූත්‍රයේදී K. එහෙම නැත්නම් interest rate එක ගන්නේ daily basis වලට. එතකොට අපිට annual interest rate එකක් දුන්නොත් අපි ආව daily basis වලට හදා ගන්න ඕනේ. මේ 108ක් කියන annual interest rate එක daily කර ගන්න ඕනේ. එහෙනම් annual එකක් daily කරන්න නම් මුලින්ම මේ 108 අපි බෙදන්න ඕනේ 365. 8 365න් බෙදනකොට එනවා 0.0219. ඊට පස්සේ ANAගේ 100ට අගයක් නෙන්නේ. යාව දශම වලින් අපි කියන්නේ දශම අගයන්ගෙන් තමයි අපි සූත්‍රයට ආදිශ කරන්නේ. ඒක නිසා නැවත මෙයාව 100ෙන් බෙදනවා. නැවත මෙයාව 100ෙන් බෙදුවාම බෙදුවට පස්සේ ගන්න පුළුවන් 2.1917 -0.4ක බලයක්. එතකොට ඒ බලය අවසානයේදී අපි මේක ගන්නෙ 2.2නේ 2.1917 කියන්නේ 2.2. එතකොට 2.2 කියලා කියන්නේ මෙතන දිනන ඍණ 0.4ක බලයක්. එහෙනම් 0.002 විදිහට තමයි මේක ගන්නෙ. ඍණ 0.4ක බලයක් කියන්නේ දශම ස්ථානය පස්සට 4ක් යන්න ඕනේ. මේ තියෙන්නේ මෙන්න මේක. දැන් මෙතන 3 කියලා කියන්නේ සමීකරණයේ තියෙන නියතයක්. දැන් ඒ නියතයක් ඊට පස්සේ ගුණ කිරීම ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක මේකේ පැහැදිලිව තියෙනවා රුපියල් 75යි කියලා. මේකේ ස්ටෑන්ඩර්ඩ් ඩෙවියෂන් එක තියෙන්නේ 37,500 නම් වේරියන්ස් එක කියලා කියන්නේ යාගේ වර්ගය. ඊට පස්සේ 4 ගුණ කිරීම ඉන්ට්‍රස්ට් රේට් එක කියන්නේ ඇනුවල්. ඇනුවල් 8යි නම් ඩේලි කියලා කියන්නේ මෙන්න මේ විදිහට. දැන් කෙනෙක්ට මේක ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. මෙතනදී පොඩි දෙයක් තියෙන්නේ ඇනුවල් එකක් ඩේලි කරගත්තාම මෙන්න මේ යගේ. දැන් ඇනුවලි 108යි. ඔයාලා 108 මුලින් 8 බෙදන්න 365. එතකොට එන ඔයාලා ටාන්ස් එක 0.0219. හොඳද? ඒ කියන්නේ දැන් මේක අපි ඩේලි කරගත්තා. මේ 100ට ගානනේ. 108 365න් බෙදලාම 0.0219 කියන්නේ 100ට අගය. මේ 100ට අගය සමානුපාතයක්. එහෙම නැත්නම් මේක දශම අගයක් කරන්න මේක නැවත 100න් බෙදන්න ඕනේ. එතකොට මේක නැවත බෙදීම 100 ගැහුවාම එනවා 2.19යිනේ. එතකොට 2.19 කියලා කියන්නේ 2.2ක් කියලා අපිට ගන්න පුළුවන්. 2.19 වැටුවම 2.2. ඒකේ තියෙනවා ඍණ 0.4ක බලයක්. එතකොට 2.2 0.4ක බලයක් කියලා කියන්නේ එහෙනම් මේකේ ඉස්සරහට තව බිංදු 3ක් එන්න ඕනේ. හරිද? මොකද මෙතන එක සංඛ්‍යාවක් තියෙනවනේ 2. එතකොට දශම ස්ථාන 4ක්. දැන් මෙතන තියෙන දශම ස්ථානේ මෙතනට යනවා 1, 2, 3, 4. එතකොට මෙතනට යනකොටනේ 4 වෙන්නේ. එතකොට 2.2 එනවනේ. එතකොට එහෙනම් 2.2 100න් බෙදුවාම එන්නේ 0.0002. ඒක දැන් මේක හදලා තියෙන්නේ අර වර්ගමූල ලකුණ දාලා 3 සමීකරණය. මේක කෙනෙක්ට වරහන් ඇතුලේ තුනෙන් එකේ බලයට සමීකරණයට දාලා අර කලින් සමීකරණයට දාලා හැදුවත් මෙන්න මේ ආන්ස එක ගන්න පුළුවන්. 213,325. ඊට පස්සේ රිටර්න් පොයින්ට් එක කියලා කියන්නේ ඔයාලට මේ ගානේ කියනවා මිනිමම් බැලන්ස් එක. එහෙම නැත්නම් සේෆ්ටි කෑෂ් බැලන්ස් එක. සේෆ්ටි කෑෂ් බැලන්ස් එකට සේෆ්ටි කෑෂ් බැලන්ස් එක එයාට එකතු කරන්න ඕනේ. එයාට එකතු කරන්න ඕනේ ස්ප්‍රෙඩ් එකෙන් තුනෙන් එකක්. හොඳද? ස්ප්‍රෙඩ් එකෙන් තුනෙන් එකක්. එතකොට මේක ස්ප්‍රෙඩ් එක කියලා කියන්නේ 213,325යිනේ. 213,325න් තුනෙන් එකක් එකතු කරන්න ඕනේ 50,000. එතකොට එනවා
එතකොට අගය එනවා 50000ට එකතු කරන්න 213,325න් එකක්. එතකොට 213යි 325 බෙදන්න 3ෙන්. බෙදුවාම එනවා 71108ක්. හොඳද 71108ට ඔයාලා එකතු කරන්න මිනිමම් බැලන්ස් එකේ 50000. මිනිමම් බැලන්ස් එකේ 50000 එකතු කරාම එනවා 121000 108ක් 121000 108ක් කියන්නේ මේ 3 එන්නේ නැහැ මේක අයින් කරගන්න. ඊට පස්සේ මේකේ අපර් ලිමිට් එක තියෙනවානේ. අපර් ලිමිට් එක කියලා කියන්නේ මිනිමම් බැලන්ස් එකට ස්ප්‍රෙඩ් එක වාලා ඒ විදිහට මේකතු කරන්න. මිනිමම් බැලන්ස් එක 50000යි ස්ප්‍රෙඩ් එක 213,325යි. එතකොට මිනිමම් බැලන්ස් එකට ස්ප්‍රෙඩ් එක එහෙම එකතු කරාම වෙනවා අපර් ලිමිට් එක 263,325ක් විදිහට එනවා අපර් ලිමිට් එක. ඊට පස්සේ මේ ගානේද කියනවා if a company must maintain a minimum cash balance. company එකක් maintain කරනවා 8000ක minimum cash balance එකක් and the variance of its daily cash flows. ඒ කියන්නේ යාගේ දෛනික මුදල් ප්‍රවාහයේ variance එක මිලියන 4යි 4 million. එතකොට දැන් වේරියන්ස් එක 4 මිලියන් වෙනවා කියලා කියන්නේ ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක කියන්නේ අනිවාර්යෙන් 2000ක් වෙන්න ඕනේ. මොකද 2000 2000ෙන් ගුණ වුණාමනේ 140ක් වෙන්නේ. ඒ හින්දා දැන් වේරියන්ස් එක 4 මිලියන් නම් ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක 2000යි. The cost of buying selling securities is 50 rupees. එතකොට cost of buying selling security කියන්නේ ඒක මිලදී ගැනීමේ සහ විකිණීමේ සුරැකුම්පත් පිරිවැය තියෙනවා රුපියල් 50යි කියලා. And the daily interest rate is මේකේ ගැටලුවේ ප්‍රශ්නයක් නැහැ. මේකේ දීලා තියෙන daily interest rate එක 0.025යි. එතකොට ඔයාලට මේක CM බෙදලා තමයි දශම අගය ආදේශ කරන්න තියෙන්නේ. මොකද daily rate එක තියෙන්නේ. මේ ගණන් කියවනකොට හරි පරිස්සමෙන් කියවන්න ඕනේ. මේ රේට්ස් ඩේලිද ඇනුවල්ද කියන එක තමයි පිළිබඳව තමයි අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මේකේ දැන් මෙතන මේ cost of buying selling and securities මේ රුපියල් 50 කියලා තියෙන්නේ මේකේ transaction cost එක. හොඳද? ඒ කියන්නේ දැන් මේ transaction දැන් මිලදී ගැනීමේ සහ විකිණීමේ පිරිවැය කියන්නේ යම්කිසි ට්‍රාන්සැක්ෂන් එකක ඒ ගනුදෙනුවේ පිරිවැයනේ මේ තියෙන්නේ. ගනුදෙනුවේ පිරිවැය cost of buying selling securities කියලා කියන්නේ මේකේ ට්‍රාන්සැක්ෂන් cost එක. එතකොට මේකෙදී අපිට calculate කරන්න කියනවා spread එක upper limit එක. upper limit කියන්නේ maximum amount of cash needed. ඒ කියන්නේ upper limit එක කියන්නේ maximum limit එක. and the return point. return point එකට කියනවා target level එක කියලා. මෙන්න මේ වචන අපිට මතක තියෙන්න ඕනේ. සමහර අවස්ථාවකදී අපිට ගානේදී රිටර්න් පොයින්ට් එක කියන්නේ නැතුව කියනවා ටාගට් ලෙවල් එක කවුන්ට් කරන්න කියලා. එතකොට මෙතනදී අපි දැනගන්න ඕනේ ටාගට් ලෙවල් එක කියන්නේ රිටර්න් පොයින්ට් එකටමයි කියලා. එතකොට රිටර්න් පොයින්ට් එක වන්නේ ලෝව ලිමිට් එකට එකතු කරනවා ස්ප්‍රෙඩ් එකෙන් 3ෙන් 1ක්. දැන් ඊළඟට අපි බලමු මේකෙදී කොහොමද හදන්නේ කියලා. එතකොට ලෝව ලිමිට් එක. දැන් මේකේ ලෝව ලිමිට් එක 8000යි per question. question එකෙන් අරන් තියෙන 8000 මේ තියෙනවානේ minimum cash balance. ඒ කියන්නේ ලෝව ලිමිට් එක 8000යි. spread එක කියලා කියන්නේ 3 වරක් 3 බෙදීම 4 ගුණ කිරීම transaction cost එක ගුණ කරනවා standard variance එකෙන්. sorry variance එක. එයාව බෙදනවා daily interest rate එකෙන්. දැන් මේකෙදී transaction cost එක රුපියල් 50යි. මෙතන පැහැදිලිව කියලා තියෙනවානේ මේ තියෙන්නේ securities is 50. transaction කොස්ට් එක රුපියල් 50යි. මේ 50 ගුණ කරන්න ඕනේ න්යාගේ වේරියන්ස් එකකින්. වේරියන්ස් එක කියලා කියන්නේ දැන් ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක මේ ගානේ පැහැදිලිව කියලා තියෙනවා. මේ ගාන තුල පැහැදිලිව කියනවා මෙයාගේ ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක 2000යි. මේකේ වේරියන්ස් එක තමයි ගාන තුල අපිට දීලා තියෙන්නේ. වේරියන්ස් එක හදන්න දෙයක් නැහැ. 4 මිලියන්. ඒ කියන්නේ 140යි. එයාව බෙදන්න ඕනේ 0.025 ඔයාලා 100ෙන් බෙදන්න. ඩේලි නේ 0.025 ඩේලිම දීලා තියෙන්නේ. ඒ අනුපාතය කියන්නේ ඒක දශම, ඒ කියන්නේ ප්‍රතිශතයක් නිසා ඒක දශම අගයක් කරන්න 100ෙන් බෙදන්න 2.5 = 0.04 වෙන. කියන්නේ 2.5 = 0.04 බලය. 0.04 බලය 10 = 0.04 බලය. එතකොට ඒ ගාන ගන්න දැන් මෙතන 2.5. එතකොට 4ක් නේ දශම ස්ථාන එහාට පනින්න ඕනේ. ඒ දශම ස්ථාන 4 එහාට පන්නන්න ඕන නිසා අපි ඉස්සරහට 0.3ක් දානවා. මේ දේවල් මේ කෝපරේට් ෆයිනෑන්ස් වල තියෙන දේවල් නෙමෙයි. සාමාන්‍ය ගණිතයේ තියෙන මූලික දේවල්. දැන් මෙතන
ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙන බිඳුවට සම 0.25ක් නේ මේ බිඳුවට සම 0.25 cm බෙදන්න බිඳුවට සම 0.25 cm බෙදුවම තමයි මෙන්න මේ යගේ එන්නේ 0.0025 ඊට පස්සේ power of 1 බෙදීම 3 එකේ 3 න් එකේ බලය මේකේ power of 1 බෙදීම 3 කියන්නේ 3 න් එකේ බලය ඊට පස්සේ මේක ඔයාලා සුළු කරන්න මේක සුළු කරපුවාම එනවා 25303ක් එතකොට මම මෙතනදි මේ කාල වේලාවත් යන නිසා තමයි ඔයාලට මේ කැල්ලකින් සුළු කරන විදිහ කියන්නේ නැත්තේ මේ වෙනකොට මේ කැල්ලකින් සුළු කරන විදිහ පිළිබඳව ප්‍රශ්න තියන අය ඉන්නවා කියන එක අපිට හිතන්න අමාරුයි ඒක නිසා තමයි මම මේ පොඩි දේවල් කියන්නේ නැතුව මේ ගානේ තියෙන හරය විතරක් පැහැදිලි කරන්නේ හරිද දැන් කෙනෙක්ට මේක කැල්කියුලේට් කරලා ඔයාට මේ 25303 කියන අංශය කියන්නේ නැත්නම් ඒක ඔයාගේ කැල්කියුලේෂන්ස් එරර් එකක් ඔයා කැල් එක පාවිච්චි කරන විදිහේ එරර් එකක් මේකෙදි කරන්නේ 3 වරහන් ඇතුළේ මේ විදිහටම ගහන්න කැල්ලෙගේ 3 වරහනක් 3 බෙදීම 4 ඊට පස්සේ ගුණ කිරීම 50 ගුණ කිරීම 140 මෙයාම බෙදන්න මෙන්න මේ යගේ හරිද මේ යගේ ඊට පස්සේ මේකේ සම්පූර්ණ එකේ 3 න් එකේ බලය දැන් කෙනෙක්ට පුළු කෙනෙක් කරනවා නම් මේක එකම ස්ටෙප් එකකට නැතුව කැල්ලකින් මේකෙදි කරන්න ඕනේ මෙන්න මෙහෙම ඉස්සෙල්ලා මේ ස්ටෙප් එක කරන්න ඉස්සෙල්ලා ඔයාලා මේ වරහන සුළු කරන්න වරහන යගයන් ටික ඔක්කොම සුළු කරලා ඒ නාගේ 3 න් එකේ බලය ගන්න ඒ නාගේ 3 න් එකේ බලය දැන් ඔයාලට දැන් මේකෙදි සාමාන්‍ය ගණිතයේදී අපි ඉස්සෙල්ලාම සුළු කරන්නේ වරහනක්නේ එතකොට මේ වරහන ඔයාලා කැල්ලකින් සුළු කරන්න එතකොට මේ වරහන සුළු කරද්දී ඔයාලා කරන්න ඕනේ 3 ගුණ කිරීම 50 ගුණ කිරීම 140 ඊට පස්සේ ඒක බෙදන්න වරහන් ඇතුලේ 4 ගුණ කිරීම 0.0025 ඒකේ 3 න් එකේ බලය තමයි ගන්න දෙන්නේ ඊට පස්සේ ඔයාලා මේ වරහන සුළු කරලා අගේ ගන්න අගේ අරගෙන මේකේ 3 න් එකේ බලය ගන්න අර බලය ලකුණ අර දැන් v අකුර අපි ලියනවනේ v අකුර උඩු අතට ලියුවාම තියෙන්නේ අන්න ඒ ලකුණ තමයි බලයේ ලකුණ ඒ ලකුණ අරගෙන වරහනක් දාලා ඒ ලකුණ ගහලා වරහනක් දාලා 1 බෙදීම 3 ගන්න ඊට පස්සේ අගයක් ඒ එනාගේ තමයි ඊළඟට 3 න් ගුණ කරන්නේ. එහෙම තමයි ගන්න ස්ප්‍රෙඩ් එක 25303 කියලා. එතකොට අපි දන්නවා අපර් ලිමිට් එක. අපර් ලිමිට් එක කියලා කියන්නේ මිනිමම් බැලන්ස් එක. එහෙම නැත්නම් ලෝව ලිමිට් එකට ස්ප්‍රෙඩ් එක සම්පූර්ණයෙන් එකතු කරනවා. ඊට පස්සේ රිටර්න් පොයින්ට් එක කියලා කියන්නේ මිනිමම් බැලන්ස් එකට එකතු කරනවා ස්ප්‍රෙඩ් එකෙන් 3 න් එකක්. එතකොට රිටර්න් පොයින්ට් එක එහෙම නැත්නම් ටාගට් ලෙවල් එක 25503 ස්ප්‍රෙඩ් එක මෙයා 3 න් බෙදුවාම 8501යි. හොඳද 25303යි හොඳද දැන් මෙතන ඉන්නේ 25303යි නේ 25303ක 25303 බෙදන්න ඕනේ 3ෙන් 25303ක් තමයි ස්ප්‍රෙඩ් එකේ ඉන්නේ ඒ 25503 බෙදෙනවා 3ෙන් එතකොට එනවා 25503 බෙදීම 3. එතකොට එනවා 8501ක්. ඒක එකතු කරන්න ඕනේ 8000ට 16501ක්. එතකොට මේකේ ආන්සර් එක එන්නේ 16501ක් විදිහට. 16501 තමයි මෙතන ආන්සර් එක වෙන්න ඕනේ. මේ මිස්ටේක් එකක් මොකක් හරි. එතකොට මේ ගණන් වලදී ඔයාලා අර සූත්‍ර ටික තමයි හරිම විදිහට දැනගන්න ඕනේ. ඒ කියන්නේ ලෝව ලිමිට් එක මිනිමම් බැලන්ස් එක ඒක ලිමිට් එක අපිට ගන්න දෙනවා. ස්ප්‍රෙඩ් එක හොයන සූත්‍රය. ඊට පස්සේ අපර් ලිමිට් එක කියලා කියන්නේ මිනිමම් බැලන්ස් එක ස්ප්‍රෙඩ් එක සම්පූර්ණ එකතු කරනවා. රිටර්න් පොයින්ට් එක කියලා කියන්නේ මිනිමම් බැලන්ස් එකට එකතු කරනවා ස්ප්‍රෙඩ් එකෙන් 3 න් එකක්. ඊට පස්සේ ඊළඟ ගාන තියෙනවා ලෝව කන්ට්‍රෝල් ලිමිට් එක 16 ඉන්ට්‍රස්ට් රේට් per day ඩේලි ඉන්ට්‍රස්ට් රේට් එක 0.025යි ඊට පස්සේ මේක කියනවා ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් ඔෆ් ඩේලි කෑෂ් ෆ්ලෝ ඩේලි කෑෂ් ෆ්ලෝ එකේ ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක රුපියල් 500යි මේකේ වේරියන්ස් එක දීලා තිනවා 500 500 න් ගුණ කරපුවම 250000යි switching cost per transaction transaction එකේ switching cost එක කියලා කියන්නේ transaction cost එක රුපියල් 20ක් කියලා. එතකොට මේකෙදිත් අර විදිහටම spread එක හොයන්න තියෙනවා. spread එක හොයලා upper limit එක හොයලා return point එක හොයන්න තියෙනවා. අර විදිහටමයි හොයන්න තියෙන්නේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක ඒ ගැටලු වගේම තමයි. හරිද? මෙතන මේ spread එක 7400ක් එනවා. හොඳද ඊට පස්සේ upper limit එක කියලා කියන්නේ minimum lower limit එක එහෙම නැත්නම් minimum limit එකට එකතු කරනවා spread එක. ඒ කියන්නේ ඒක 10යි 18 7000 8400 return point එක කියන්නේ lower limit එක 10ට එකතු කරනවා 7400 3 න් එක. ඒකට 3468යි.
එතකොට දැන් මේකෙදි මෙන්න මේ ටික තමයි වැදගත්ම ටික. හරිද? The cash flow variance is daily. Variance එක ගණනය කරන්නේ daily, දෛනිකව. Also the standard deviation is the square root of the variance. එතකොට මේකෙදි standard deviation එක කියලා කියන්නේ square root of the variance. ඒ කියන්නේ variance එකේ වර්ගමූලය තමයි standard deviation. එහෙමනම් අපිට ගන්නදි standard deviation එකක් දීලා තියෙනවා නම් variance එක ගන්න හොයන්නේ standard deviation එකකින් variance එක ගන්න නම් standard deviation එක වර්ග කරන්න ඕනේ. Variance එකක් දීලා යාගින් අපිට standard deviation එක ගන්න කියනවා නම් යම්කිසි ගණක variance එකේ වර්ගමූලය. එතකොට අපිට මේ ගණන් වලදී ගන්න තියෙන්නේ variance එකනේ. එතකොට මේ standard deviation එකක් දුන්නොත් එයාගේ වර්ගය තමයි අපි ගන්නෙ variance එක විදිහට. Therefore, if given the standard deviation, then you need to square it before putting it into the equation. මෙතනදී කියන්නේ therefore if given the standard deviation අපිට ගානේ දෙනවා නම් standard deviation එක then you need to square it before putting it into the question අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දැන් අපිට ගාන තුල දෙන්නේ standard deviation එක නම් අපි ඒ standard deviation එක අපේ ගානට ආදේශ කරන්න කලින් අපි ඒක square කරන්න ඕනේ ඒකේ ඒකේ වර්ගය තමයි ගන්න ඕනේ standard deviation එක ඔයාලා හොඳට මතක තියාගන්න standard deviation කියන්නේ කියන්නේ තීටා. එතකොට දැන් මේ සමීකරණය අපිට ස්ප්‍රෙඩ් එක හොයන්න තියෙන්නේ තීටා වර්ගය. හොඳද? තීටා එකේ ස්ක්වයර් එක. එතකොට ඔයාලට ගැටලුවේ ස්ටෑන්ඩඩ් ඩෙවියේෂන් එක දෙනවා නම් ස්ප්‍රෙඩ් එක හොයද්දී අනිවාර්යෙන්ම ඔයාලා ඒක ස්ක්වයර් කරන්න ඕනේ. ඒක වර්ග කරලා තමා වේරියන්ස් එක හදාගෙන තමා ගැටලුවට ආදේශ කරන්න ඕනේ. The interest rate is also a daily one. Interest rate එකත් daily one. කියන්නේ daily basis වලට දැන් variance එක හදන්නේ daily basis වලට interest rate එක හදන්නේ daily basis වලට. දැන් ගොඩක් විට ඔයාලට ගැටලුවේ කොහොමත් variance එක දෙන්නේ daily basis වලට. Interest rate එක තමයි ගොඩක් දෙන්නේ annual. ඔයාලට හොඳට මතක තියාගන්න annual interest rate එකක් දුන්නොත් ඒක වාර්ෂික වෙන දෙන්න ඔයාලට ඒ වාර්ෂිකව දෙන interest rate එක ඔයාලා 365 න් බෙදලා daily කරගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ එන්නේ ප්‍රතිශතයක් නේ 100ට අගයක්. ඒ ප්‍රතිශත තගේ නැවත 100න් බෙදලා තමයි කේවල ස්ප්‍රෙඩ් එකේ k කියන ඉන්ට්‍රස්ට් රේට් එකට ආදේශ කරන්නේ. k කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක. A quick if oversimplified way of reaching this simply to divide the annual rate by annual rate එක divide කරන්න කියලා තියෙනවා 365. කියන්නේ annual rate එකක් දුන්නා 365න් බෙදන්න කියන කතාව තමයි මෙතන මේ කියලා තියෙන්නේ. Bohmer's EOQ model. එතකොට මේකෙදි අපි කතා කරේ දැන් මේ cash management කරන Miller O model එක. හන්දත ඊට පස්සේ Bohmer's EOQ model එකේදී කියනවා William J. Bohmer developed a model the transactions demand for cash and inventory theoretic approach which is usually used in inventory management but has its application in determining the optimal cash balance also. එතකොට මේකෙදී අපි කරන්නේ මේක සාමාන්‍යයෙන් inventory management එකෙත් සාමාන්‍යයෙන් යූස් කරනවා but has its application in determining the optimal cash balance also. එතකොට මේකෙදී අපි කරන්නේ optimal cash balance එකක් හොයන එක. හොඳද? මේ බොහොමල් COQ මොඩල් එකේදී හොයන්නේ optimal cash balance එකයි. කියන්නේ ප්‍රසස්ත මුදල් ප්‍රවාහය ප්‍රසස්ත මුදල් ශේෂයක් හොයන එක තමයි කරන්නේ. optimal cash balance එක කියන්නේ ප්‍රසස්ත මුදල් ශේෂය. Bohmer found similarities between inventory management and cash management. මෙයා හොයාගෙන තියෙනවා මේ inventory management එකේ cash management එකේ similarity කියන්නේ සමානකම් as economic order quantity EOQ කියලා කියන්නේ අපි දන්නවා economic order quantity එක in inventory management involves trade off between carrying cost and ordering cost. The optimal cash balance is the trade off between opportunity cost or cost of borrowing or holding cash and the transaction cost. එතකොට මේකෙදී කියන්නේ EOQ ආර්ථික ඇනවුම් ප්‍රමාණය පිළිබඳව the optimal cash balance is reached at a point where the total cost is the minimum. The figure below shows the optimum cash balance. එතකොට මේකෙදී optimum cash balance එක තමයි මේකේ අවසානයේ පෙන්වන්නේ. මම මේ theory විශාල වශයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ වැඩි කාලයක් වැය වෙන නිසා. එතකොට මේකේ තියෙනවා hold in එක, hold in line එක,
ට්‍රන්සක්ෂන් ලයින් එක ඔපචුනිටි කොස්ට් එකේ තියන්නේ ඔප්ටිමල් වෙන්නේ මෙතනදි තමා ප්‍රශස්ත ප්‍රමාණය වෙන්නේ මොකද ඔපචුනිටි කොස්ට් එක සහ ට්‍රන්සක්ෂන් කොස්ට් එක මෙතනදි සමාන වෙනවානේ මෙතනදි සමාන වෙනවා සහ ටෝටල් කොස්ට් ඔෆ් හෝල්ඩ් කියන්නේ මුළු පිරිවැයේ අවමයට එනවා මුළු පිරිවැය අවම කියන්නේ මුළු පිරිවැය අවම වෙනවා සහ ඔපචුනිටි කොස්ට් එක සහ ට්‍රන්සක්ෂන් කොස්ට් එක සමාන වෙන අවස්ථාවේ තමා ඔප්ටිමල් බැලන්ස් එක කියන්නේ ප්‍රශස්ත ශේෂයකට එන්නේ. එතකොට මේකේ බෝමල් මොඩල් ඉස් බේස්ඩ් අපෝන් ද ෆලෝවිං ඇසම්ෂන්ස්. බෝමල්ගේ මොඩල් එකේ මෙතන මේ දීලා තියෙන ඇසම්ෂන්ස් කීපයක් මේ ටික බලා ගන්න. ද බෝමල් මොඩල් කැන් ඕල්සෝ බී රිප්‍රසන්ටඩ් ඇල්ජිබ්‍රිකලි. බෝමල් මොඩල් එකේදී ආ කියන්නේ මෙන්න මේ විදිහට C කියලා කියන්නේ ඔප්ටිමම් බැලන්ස් එක. කියන්නේ අපිට යම්කිසි අවස්ථාවක ඔප්ටිමම් බැලන්ස් එකක් හොයන්න යනකොට දෙවරක් A ගුණ කිරීම F බෙදීම O ඒකේ වර්ගමූල. A කියලා කියන්නේ annual cash disbursements. F කියලා කියන්නේ fixed cost එක, transaction එකේ fixed cost එක. O කියලා කියන්නේ opportunity cost of holding cash. F කියලා කියන්නේ fixed cost එක, A කියලා කියන්නේ annual cash disbursement. කියන්නේ annual disbursement එක. එහෙම නැත්නම් මාසික අගය ෆික්ස් කොස්ට් එක F O කියලා කියන්නේ ඔපචුනිටි කොස්ට් ඔෆ් හෝල්ඩින් කෑෂ් ඔප්ටිමම් බැලන්ස් එක ප්‍රශස්ත ප්‍රමාණය හොයන්න ඔන්න ඔය විදිහට. එතකොට මේකෙදි ඉස්සරහට ඔප්ටිමම් බැලන්ස් එක හොයන එකෙත් ගැටලු කිහිපයක් තියෙනවා ඔප්ටිමම් බැලන්ස් එකෙන්. ඔප්ටිමම් බැලන්ස් එකෙන් තියෙනවා ද අවුට්ගෝයින්ග්ස් ඔෆ් ජෙමිනි ලිමිටඩ් ආ එස්ටිමේටඩ් ටු බී 5 ලක්ස් පර් ඇනම් ස්ප්‍රෙඩ් ඊවන්ලි throughout the year. The money of deposit earns 12% more than money in a current account. More than money in a current account. The switching cost per transaction. Meke switching cost එක දීලා තියෙනවා රුපියල් 150ක්. කොහොමද switching cost එක 150යි. Calculate the optimum amount to be transferred. Calculate the optimum amount to be transferred. එතකොට මේකේ switching cost එක කියලා කියන්නේ මේකේ transaction fixed transaction cost එක. මේ ලක්ෂ 5 කියලා කියන්නේ annual cash disbursement එක. A 12 කියලා කියන්නේ 112 කියලා කියන්නේ මේකේ අපි 112ක් money of deposit earns deposit කරන එක earn කරන එක 112යි ප්‍රතිශතයේ 112යි ප්‍රතිශතයේ 112යි කියලා කියන්නේ මේකේ holding cost වල opportunity cost එක opportunity cost එකේ ප්‍රතිශතය හොඳද opportunity cost එකේ ප්‍රතිශතය. එතකොට මේ ගාන හදලා තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට මේකේ දෙවරක් ගුණ කිරීමේ 150 කියලා ගන්න මෙන්න මේ optimum balance එකේ මේ දීලා තියෙන ගානේ මෙතන මේ 150 කියලා කියන්නේ මෙයාගේ ට්‍රාන්සැක්ෂන් එකේ ෆික්ස් කොස්ට් එක. හොඳද? දැන් මෙතන ඇනුවල් කෑෂ් ඩිස්බර්ස්මන්ට් එක තමා මේ ලක්ෂ 5 පර්නම් කියලා මේ තියෙනවනේ ලක්ෂ 5. ඊට පස්සේ මෙයාව බෙදනවා එයාගේ පර්සන්ටේජ් එකෙන්. එයාගේ ප්‍රතිශතය කොච්චරද? කියන්නේ හෝල්ඩින් කෑෂ් වල ප්‍රතිශතයෙන් ඩිපොසිට් අර්න් 12. earn කරනවා ඒක දැන් මේ අපි cash hold කරලා තියෙනවා ඒ කියන්නේ රඳවලා තියෙන යාගේ ආයතනය තුල රඳවලා තියෙන එක තුලින් අපි earn කරනවා 12ක් නේ 12ක් තමයි දෙන්නේ holding cash වල opportunity cost එක කියන්නේ අපි රඳවලා තියෙන එක වෙනුවෙන් අපිට හම්බ වෙන්නේ deposit එක අපි hold කරලා තියෙන එක වෙනුවෙන් අපි earn කරනවා 12ක් එතකොට මේකේ opportunity cost එක වෙන්නේ 12ක් කොහොමද 12ක් කියන එක 100ෙන් බෙදුවම 0.12. එතකොට මේකේ සාමාන්‍යයෙන් අපි මේ වගේ ගන්නකොට මේ ඔප්ටිමම් බැලන්ස් එක හොයනකොට ඔප්ටිමම් බැලන්ස් එක කියලා කියන්නේ ප්‍රශස්ත අගයක්නේ. මේක අපි සාමාන්‍යයෙන් තියන්නේ දහස් වලින්. ඒ කියන්නේ අපි අර මේ හුරු අගයකට තිය දැන් මේ කියනවා 35355ක්. දැන් 35355 දැන් 355 කියන එක 500ට අඩුයිනේ. මේක 500ට අඩු අගයක් නිසා තමයි මේක 35000ක් විදිහට කියන්නේ. 35000ක් විදිහට නෑ. ඔප්ටිමම් කියලා කියන්නේ ප්‍රශස්තනේ. ඔප්ටිමම් එකක් කියලා කියන්නේ ප්‍රශස්ත. ප්‍රශස්ත නිසා, ඒ කියන්නේ අපිට මේක ප්‍රශස්ත විදිහට මේ ගැටලුව තුල තියන්න ඕන නිසා තමයි මේක මේ 35355 කියන දැන් මේ 355 කියන එක 500ට අඩුයිනේ. ඒක නිසා අපි මේක වටේනවා 35000ක්. දැන් මෙතන බැරිලා 35615 තිබ්බොත් අපි මෙතන ගන්නෙ, ඒ කියන්නේ 600 ගාන 500 ගානට වඩා වැඩිනේ. ඒක නිසා අපි ගන්නෙ 36000ක් විදිහට. ඊළඟට මේකේ තියෙනවා number of transactions per year. එතකොට
per annum ඒ කියන්නේ එක අවුරුද්දකට number of transactions මේ PA කියලා කියන්නේ per annum වාර්ෂිකව ඒ කියන්නේ transactions ගණන ඒ කියන්නේ මේකේ transactions කීයක් වෙනවද කියලා හොයන්න නම් අපි මේකේ annual cash disbursement තියෙනවානේ annually ලක්ෂ 5ක් තියෙනවා එතකොට මේකේ optimum balance එක තියෙනවා 35යි එහෙනම් transaction කීයක් වෙනවද කියලා බලන්න ප්‍රසස්ත ප්‍රමාණය 35000යි. එතකොට annually අවුරුද්දටම තියෙනවා ලක්ෂ 5ක්. එතකොට එක වාරයකට 35000 වෙනවා. එතකොට transactions 14ක් වෙනවා. average balance in the short notice account. එතකොට මේකේ average balance එක කියලා කියන්නේ දැන් ප්‍රසස්ත ප්‍රමාණය 35000යි. එහෙනම් ඒ ප්‍රසස්ත ප්‍රමාණය average එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය අපි බෙදන්නේ දෙකෙන්. එතකොට average balance එකක් කියන්නේ මේ optimum balance එක 35000 දෙකෙන් බෙදුවාම වෙනවා 17500. ඊට පස්සේ aggregate of fixed cost ඊට පස්සේ දැන් fixed cost එක දැන් මේකේ fixed cost එක ඔයාලට මේ ගානේ පැහැදිලිව කියලා තියෙනවා මෙන්න මේක switching cost per transaction ඒ කියන්නේ transaction එකේ switching cost එක 150යි කියලා. එතකොට මේක තමයි fixed cost එක. එතකොට ඒ transaction එක switch කරන්න යාට ගියපු cost එක. ඒ cost එක දීලා තියෙනවා 150 rupees. එතකොට මේ 150 තමයි මෙයාගේ fixed cost එක. එතකොට දැන් ඔයාලට මේ ගාන තුල මේ දෙන්නේ නැහැ fixed cost එක කියන වචනේ හැම ගානක් තුලම. සමහර අවස්ථාවක් දෙනවා නමුත් ඔයාලාට ගාන දුන්නහම ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙනවා දැන් ට්‍රාන්සැක්ෂන් එක ස්විචින් කෝස්ට් එක කියලා කියන්නේ එයාගේ ෆික්ස් කෝස්ට් එක. එතකොට මෙතනදී අපිට හොයන්න තියලා තියෙනවා ඇග්‍රිගේට් ඔෆ් ෆික්ස් කෝස්ට්. ෆික්ස් කෝස්ට් එකේ ඇග්‍රිගේට් ඒ කියන්නේ ඒකේ සමාහාරාගය. එතකොට දැන් ෆික්ස් කෝස්ට් එක 150යි නේ. දැන් එක ට්‍රාන්සැක්ෂන් එකට රුපියල් 150යි නම් අපි හොයාගත්ත ට්‍රාන්සැක්ෂන්ස් කීයක් තියෙනවද? මෙතන ට්‍රාන්සැක්ෂන්ස් 14ක් තියෙනවා. එහෙනම් ඒ ට්‍රාන්සැක්ෂන් 14 වෙන 14 පාරටම අපි 150 ගන්න ගෙවන්න ඕනේ. කියන්නේ දැන් මේකෙදී අපි හෙව්වේ මේ කෑෂ් වල මේ මුදල් වල ඔප්ටිමම් බැලන්ස් එක C තමයි හෙව්වේ. එතකොට ප්‍රසස්ත මුදල් ප්‍රවාහය රුපියල් 35000යි. හොඳද? එතකොට 35000 ගානේ ට්‍රාන්සැක්ෂන්ස් 14ක් කරනවානේ. එතකොට එක ට්‍රාන්සැක්ෂන් එකට ෆික්ස් කෝස්ට් එක යනවා 150. එහෙනම් මුළු ෆික්ස් කෝස්ට් එක කියලා කියන්නේ 150 14ෙන් ගුණ කරනවා නම් මුළු ෆික්ස් කෝස්ට් එක 2100. හොඳද? ABC. එතකොට මේකෙදි ඔයාලා මේ තුනේ මේ ලියා ගන්න මේ වගේ සමීකරණ දැන් මේ number of transactions මේවට සමීකරණයක් නැහැ මේව ඔයාලට මේ ගණන් හදන එක තුලින්ම තමයි ප්‍රැක්ටිස් වෙන්න වෙන්නේ. කියන්නේ ඔයාලගේ හුරුවට මේ transactions ගන්නෙ කොහොමද කියන එක ලියා number of transactions ගන්න. දැන් අවුරුද්දේ තියෙන ඔක්කොම ප්‍රමාණය දැන් අවුරුද්දකට තියෙනවානේ annual cash disbursement එක වාර්ෂික මුදල් ලබා දීම තියෙනවානේ ඒක බෙදන්න ඔප්ටිමල් ඔප්ටිමම් බැලන්ස් එක. ඊට පස්සේ ඇවරේජ් බැලන්ස් එක කියන්නේ ඔප්ටිමම් එක දෙකෙන් බෙදනවා. ඇග්‍රිගේට් ෆික්ස් කෝස්ට් එක කියන්නේ ට්‍රාන්සැක්ෂන්ස් ගණන ගුණ කරනවා එක ට්‍රාන්සැක්ෂන් එක ෆික්ස් කෝස්ට් එකෙන්. ඊට පස්සේ ඊළඟ ගානේ තියෙනවා ABC Limited has estimated that use of 24 rupees lakhs of cash during the next budgeted year. It intends to hold cash in a commercial bank which pay interest at 10 per annum. මෙයාලා මේ බලාපොරොත්තු වෙන මෙයාලා අදහස් කරනවා මෙයාලා ළඟ දැන් ලක්ෂ 24ක් තියෙනවා. හොඳද? එයාලගේ next budget එක. එයාලගේ ඉදිරි ආයවැය වෙනුවෙන් එයාලා ළඟ සල්ලි තියෙනවා ලක්ෂ 24ක්. එතකොට මෙයාලා අදහස් කරනවා to hold cash in a commercial bank. මෙයාලාට දැන් මේගොල්ලෝ තීරණය කරනවා මේ ඔක්ක commercial bank එකේ හෝල්ඩ් කරන්න. එතකොට කමර්ෂල් බැංක් එකෙන් මෙයාලට ඉන්ට්‍රස්ට් එක දෙනවා මේ PA කියලා කියන්නේ per annum අවුරුද්දකට 10% ක ඉන්ට්‍රස්ට් එක. For each withdrawal the company incurs expenditure. එතකොට මේ හැම withdrawal එකකටම company එකට expenditure එක, ඒ කියන්නේ fixed cost එක ගන්නවා රුපියල් 150. What is the optimal size for each withdrawal? මොකද්ද මේකේ optimal size එක? එතකොට optimal size එක කියලා කියන්නේ දෙක ගුණ කරන්න ඕනේ annual cash disbursement. එතකොට annual cash disbursement මේකේ ලක්ෂ 24 යාව ගුණ කරන්න ඕනේ fixed cost per transaction. මේ transaction එකේ fixed cost එක දීලා තියෙනවා මේ ගානේ මේ තියෙන්නේ. Company incurs expenditure. හැම withdrawal එකකටම එයාලා වැය කරනවා රුපියල් 150ක්. එතකොට මේක තමයි මෙයාලගේ fixed cost එක නේ. කියන්නේ එයාලා දැන් මේ ලක්ෂ 24 මෙයාලා commercial bank එකේ දානවා. හොඳද? මේකේ hold කරනවා. hold කරලා මෙයාලට මේක සල්ලි ගන්න ඕන වෙනවා කියලා හිතන්නකෝ. මෙයාලා ගන්නවා ලක්ෂ 4ක්. එතකොට මේ ලක්ෂ 4 ගන්නකොටත් bank එක මෙයාලගෙන් 150ක් charge කරනවා. ලක්ෂ 3ක් ගන්නවා ආයෙ වන වෙලාව. එතකොටත් 150ක් ගෙවනවා. අන්න ඒකයි කියන්නේ මේ හැම withdrawal එකකටම
කම්පැනියකට දරන්න සිදු වෙනවා එක්ස්පෙන්ඩිචර් එක 150. එතකොට මේක තමයි ට්‍රාන්සැක්ෂන් එකේ ෆික්ස් කොස්ට් එක රුපියල් 150. දෙක 150න් ගුණ කරලා ඒක 124න් ගුණ කරලා ඒක බෙදනවා. මේකේ දීලා තියෙනවා මේ ගානේ මෙයාලගේ इंट्रस्ट रेट दीन सीट दहाने बलना मेतन कीलो सीट दहा पी ए कील की पैना वार्षिक वृद्ध सीट दहा सीट दहाँ दहा सी एमकना दशम इकाई बिंदु इतकोट मेके असू हतर दट सी पनस्तना इतकोट मंगलडर कलींगा क्यूआ अभी ऑप्टिमम बैलेंस पेन ये ऑप्टिमम बैलेंस अट सी पनस्तुन मेहे मगे मेकअप आसान इधर दाहट वटेन अट सी पनस्तुन कील के पन सीट वा वेडी आगे एक मे अभी असू हतर दास अट सी पनस्तुन अपे गणने असू पंदाई असू हतर दास अटसी पनस्तुन मिथन अटसी गाना पंसी वेडी वेत मे असू पहाट वटा दया व्यवस्था मिथन दिब्बा असू हतर दास दशीय पन हाकर एना मे अवगा असू हतर दिन मे डेन अदा अटसी पनस्तुन पंसी वेडनी सतम मे असू पाक अपुने ඊට පස්සේ ඊළඟකේ තියෙනවා තරුස් ලිමිටඩ් හැස් ඇන් එස්ටිමේටඩ් කෑෂ් පේමන්ට්ස්. එයාගේ කෑෂ් පේමන්ට් එක තියෙනවා 108ක් for a 1 month period and the payments are expected to steady over the period. The fixed cost per transaction. Transaction के fixed cost के दिशे पन हाँ interest rate का सीट दोल हाई वार्षिक interest rate वार्षिक पोलियन पाते सीट दोल हाई optimum transaction size के तमा होया ने कियना दिए ने. Then make या पिटा me लक्ष अटाक दी लीना फोर वन मंथ इतकोट मे की प्रश्न नेट ऑप्टिमम बैलेंस सूत्र दिखा कैश डिस्बर्समेंट एनुअल तिब्बत प्रश्न आगे मंथली तिब्बत प्रश्न आगे एक गुल इतकोट मेके देवरा डिस्बर्समेंट लक्ष अटाई फिक्स कॉस्ट दिशी पनहा देवरा दिशी पन लक्ष सीट दुलाहाइन तीयन मेकि सीट दुलाहाई तीन मिथन मे मिस्टेकता मिथन बिंदु आई दशम बिंदु आई का क्या तीन मिथन तीयन आलट गाने पेहदली कील तीयन सीट दुलाहाई कील ओ आलट दंग अतन बिंदु दशम बिंदु आई एक विधि अट हदना ओया मे रेट सीएट दहाय करगा नोने बिंदु आई दशम बिंदु 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 आई का मे मिथन एने सीट दुलाहाई कील की आने सीएट दुलाहाई कील की आने दुलाहाल बेदाने सीए बिंदु आई दशम एकाई देखा दशम एकाई देखें मेक बेदपुहा मेक अवसान सुलकर पुहामेनवा दश एकाई देखें बेदपुहाम एने पनस हदास हत्य तिस्पाकन पनस हदास मेके दिशी पनहा इंट्रस्ट रेट मार्केटबल सेक्यूरीटी ईज दुलाहाइन सीएट दुलाहाय इतकोट मेके दीलती है एक मसट एक मसिक रेट देके एनुअल रेट दुलाहा दीलती है इतकोट इतकोट मेके दी हदाने सॉरी मेके मेहमाई वेन्नोने मेक तीयने मसिकट हम मसिकने फोर वन मंथ एक मसिकट तमाइ तीयन दीलतीन मसिकट नमूद मेके दंग मेके रेट दीलतीन पैनम अवृद्धट तम मेके रेट दीलतीन इतकोट मेके मे अवृद्धट दीलतीन रेट अभी हदागण मसिकट इतकोट अभीट गान हदन को गान अभी अगेन पेन्न इक मगे मिथन दी ऑप्टिमम बैलेंस एनुअल डिस्बर्समेंट ऑपर्चुनिटी कॉस्ट होल्डिंग ऑपर्चुनिटी कॉस्ट इंटरेस्ट रेट एनुअल एनुअल डिस्बर्समेंट मंथली दिन अनिवार्य इंटरेस्ट रेट मंथली दी इंटरेस्ट रेट मंथली दी मेक पर एनम वार्षिक इंटरेस्ट रेट मेक मंथली करना मस दुला मे दुला बेदनवा दुला इतकोट इंटरेस्ट रेट सी एट एक दुला इंट्रस्ट रेट सीट दुलांथली वर्ट हदागा मंथली दुनो मे आवत्ता मंथली वर्ट हदागा सीट दुलाहा बेदा नोने दुलाहे वार्षिक अवृद्ध मस दुलाहा मे दुलाहा दुलाहे बेदुहम एक मे एक सीएम बिंदु बिंदु
එක ඒ විදිහට තමයි මෙතන ගන්න. එතකොට මේකේ ඔක්කොම එනවා ගය ඔප්ටිමම් කෑෂ් බැලන්ස් එක එනවා ලක්ෂ 2ක්. ඊට පස්සේ ඔප්ටිම මේ කියන්නේ ට්‍රාන්සැක්ෂන් එකේ සයිස් එක ලක්ෂ 2ක්. දැන් ඇවරේජ් කෑෂ් බැලන්ස් එක කියලා කියන්නේ ඔප්ටිමම් එක දෙකෙන් බෙදනවානේ. ඇවරේජ් කියලා කියන්නේ සාමාන්‍යයක් නේ. කියන්නේ දෙකෙන් බෙදන්නේ අපි. එතකොට මෙතන ලක්ෂය. නම්බර් ඔෆ් ට්‍රාන්සැක්ෂන්ස් කියලා කියන්නේ දැන් මෙතන ඔක්කොම තියෙනවා මන්ත්‍රි එක මාසයකට ලක්ෂ අටක් තියෙනවා. එතකොට ඔප්ටිමම් ට්‍රාන්සැක්ෂන් සයිස් එක ලක්ෂ 2යි. එහෙනම් ට්‍රාන්සැක්ෂන්ස් 4යි කරන්න පුළුවන්. ඒ විදිහට තමයි නම්බර් ඔෆ් ට්‍රාන්සැක්ෂන්ස් වෙන. එතකොට ඔයාලා මතක තියාගන්න මේ අපි සූත්‍රයකට දානකොට ඇනුවල් අගයන් පාවිච්චි කරනවා නම් හැමතැනටම ඇනුවලි පාවිච්චි කරන්න ඕනේ. අපි මන්ත්ලි වැලියුස් පාවිච්චි කරනවා නම් හැම එකක්ම මන්ත්ලි. දැන් මේකේ දැන් මේ දැන් ඔප්ටිමම් වැලියු එක හොයනකොට දැන් ඔයාලා මේකේ ඇනුවල් කෑෂ් ඩිස්බර්ස්මන්ට් එකේ දැන් මන්ත්ලි කෑෂ් ඩිස්බර්ස්මන්ට් එකක් දැම්මොත් මන්ත්ලි නම් ඔයාලා ඔපචුනිටි කොස්ට් එක හෝල්ඩින් කෑෂ් වල ඔපචුනිටි කොස්ට් එක විදිහට අපි දාන ඉන්ට්‍රස්ට් රේට් එකක්නේ. ඒ ඉන්ට්‍රස්ට් රේට් එකනේ අපේ අවස්ථික පිරිවැය වෙන්නේ. ඒකනේ අපිට හම්බ වෙන ප්‍රමාණය. එතකොට ඒ ඉන්ට්‍රස්ට් රේට් එකත් ඔයාලා මන්ත්ලි කරගන්න ඕනේ. යර්ලි එකක් යර්ලි ඉන්ට්‍රස්ට් රේට් එකක් මන්ත්ලි කරන්නේ ඒ දෙන ඉන්ට්‍රස්ට් රේට් එක 12න් බෙදන්න. 12න් බෙදලා ඒ නාන්ස් එක නැවත CN බෙදන්න ඕනේ. අන්න ඒ විදිහටයි මේකෙදී හදන්නේ ට්‍රාන්සැක්ෂන්ස්. එතකොට එනවා ඔප්ටිමම් ට්‍රාන්සැක්ෂන් සයිස් එක ලක්ෂ 2යි. ඇවරේජ් කෑෂ් බැලන්ස් එක එතකොට එනවා ලක්ෂයයි. නම්බර් ඔෆ් ට්‍රාන්සැක්ෂන්ස් කියලා කියන්නේ මෙන්න මේ ලක්ෂ 8 ඔයාලා බෙදන්න ඕනේ ලක්ෂ 2කින්. එතකොට ට්‍රාන්සැක්ෂන්ස් 4ක්. ට්‍රාන්සැක්ෂන්ස් 4ක් මොනද? ට්‍රාන්සැක්ෂන්ස් 4ක් එනවා. ඊට පස්සේ ද ඇනුවල් කෑෂ් රික්වයර්මන්ට් ඔෆ් ලිමිටඩ් එකේ ඇනුවල් කෑෂ් රික්වයර්මන්ට් එක ලක්ෂ 10යි. මාකටබල් සෙකියුරිටි ලොට් සයිසස් තියෙනවා 50,000යි. ඊට පස්සේ ලක්ෂය ලක්ෂ 2 2යි 55 කොස්ට් ඔෆ් කන්වර්ෂන් මාකටබල් ලොට් ඉස් 10යි. per lot 10යි. and annual yield එක you are required to prepare a table indicating which lot size will have sold by the company. එතකොට මේකේ මෙන්න මේ ටේබල් එක හදන්න තියලා තියෙනවා. annual requirement of cash. දැන් මේකේ වාර්ෂිකව අපිට ඕන වෙන cash ප්‍රමාණය මොකද? annual requirement එක ලක්ෂ 10යි. ඊට පස්සේ marketable security එකේ lot size එක තියෙනවා. දීලා තියෙනවා securities වල 50,000යි ලක්ෂයයි 2යි 2යි 50යි 5යි විදිහට. හොඳද? 50,000යි ලක්ෂයයි 2යි 2යි 50යි 5යි මේවා. ඊට පස්සේ මේ number of lot sizes, number of lot size එක හොයන්නේ ඔයාලට එකපාර cash lot එකක් දෙනකොට ඒකේ size එක හොයන්නේ මෙතන මේ තියෙනවානේ annual requirement. ඒ කියන්නේ වාර්ෂිකව අපිට මෙච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. හොඳද? එතකොට එක security එක lot size එක 50,000. එතකොට මෙන්න මේ ලක්ෂ 10 50,000න් බෙදන්න. එතකොට තමයි number of lot size. ඒ කියන්නේ මෙතන A annual requirement of cash බෙදන්න ඕනේ lot size of securities. number of lot sizes වන්නේ ඒ විදිහට. පස්සේ average holding එක හොයන්නේ. average holding එක හොයන්න නම් කියන්නේ මේ ඇවරේජ් හෝල්ඩින් දැන් ලොට් සයිස් සෙකියුරිටි එකේ ලොට් සයිස් එක බෙදන්න ඕනේ දෙකෙන්. ඇවරේජ් හෝල්ඩින් කෑෂ් කියලා කියන්නේ සූත්‍රයක B බෙදීම දෙක, B එකතු කිරීම දෙක නෙමෙයි බෙදීම දෙක. ඔපචුනිටි හෝල්ඩින් කෝස්ට් ඔෆ් කෑෂ්. ඔපචුනිටි හෝල්ඩින් කෝස්ට් ඔෆ් කෑෂ් කියලා කියන්නේ දැන් කෑෂ් වල ඔපචුනිටි හෝල්ඩින් කෝස්ට් එක. ඒ කියන්නේ රඳවා ගැනීම අවස්ථික පිළිවෙල. දැන් ඇවරේජ් හෝල්ඩින් කෝස්ට් එක 25,000යි. මෙයාව ගුණ කරන්න ඕනේ මෙයාගේ ප්‍රතිශතයෙන්. ඒ කියන්නේ මෙයාගේ ඉන්ට්‍රස්ට් රේට් එකෙන්. දැන් මේ කියනවා can earn 5% annual yield එක. annual yield එක කියන්නේ වාර්ෂිකව හම්බෙන හිමිකම 5%. එහෙනම් average holding cost එක යාගේ ප්‍රතිශතයෙන් annual yield එකේ ප්‍රතිශතයෙන් ගුණ කරනවා. 5 බෙදීම c කියන්නේ 0.5 නේ. මේ d ගුණ කරන්න 0.5. එතකොට එනවා මෙයා fixed conversion cost per transaction. ඒ කියන්නේ fixed conversion cost එක. එතකොට මේක ඔයාලට මේ ගැටලුව තුල දෙනවා. මේ තියෙන cost of conversion of marketable securities per lot. again conversion අගේ අපි දන්නවනේ fixed value එකක් කියලා. එතකොට ඒ fixed value එක තමයි මේ 1000 දීලා තියෙන්නේ. total conversion cost එක. එතකොට total conversion cost කියලා කියන්නේ දැන් lot එකේ size එක. දැන් lot size තියෙනවනේ 20ක්. මේ 20ට එකක් convert කරන්න යනවා එකක් කරන්න යනවා 1000ක්. ඒ කියන්නේ ඔක්කොම transaction එක conversion කරන්න යන අයගේ ස්ථාවරයි 1000යි. 20 1000ෙන් ගුණ කරාම 20,000යි. මේ 10ය 1000ෙන් ගුණ කරාම 10,000යි. ඒ කියන්නේ මේ lot එකේ size එක තමයි ගුණ කරන්නේ
ෆික්ස් ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක තමයි ටෝටල් කන්වර්ෂන් කොස්ට් මේ වගේ සූත්‍රවල ලියාගන්න. ඊට පස්සේ ටෝටල් කොස්ට් එක කියලා කියන්නේ ඔපචුනිටි හෝල්ඩින් ඔෆ් කෑෂ් එකට එකතු වෙන්න ඕනේ ටෝටල් කන්වර්ෂන් කොස්ට් එක. දැන් ඔපචුනිටි හෝල්ඩින් ඔෆ් කෑෂ් කියන්නේ කෑෂ් වල හෝල්ඩින් කොස්ට්, ඒ කියන්නේ රඳවා ගැනීමේ අවස්ථික පිරිවැයට මුළු පරිවර්තන පිරිවැය එකතු වුණාම තමයි टोटल कॉस्ट एक मेन मित्र में ईजी के लिए पेन तीन ई प्लस जी द अबाउट टेबल क्लियरली इंडिकेट्स दैट द टोटल कॉस्ट इज मिनिमम व्हेन द लॉट साइज ऑफ सिक्योरिटीज कैन द मेक तीन टोटल कॉस्ट इज मिनिमम कैन टोटल कॉस्ट दहदाहक टोटल कॉस्ट दहदाहक मे तीन टोटल कॉस्ट दहदाह टोटल कॉस्ट दहदाहक लॉट साइज सिक्योरिटी के लॉट साइज मिथेन लक्ष देखा एंड द सिटीज इकोनॉमिक लॉट साइज ऑफ सेलिन सिक्योरिटीज मेक तम सेलिन सिक्योरिटीज इकोनॉमिक लॉट साइज मे टोटल कॉस्ट दहदाहट इकोनॉमिक लॉट साइज मिथन मेथियन लक्ष देखा दें टोटल कॉस्ट दस लक्ष दहदास दिशी पना हाँ लॉट साइज देखा पना दहदाह लक्ष देखा एक तम मे पेन लीन मे आट की इकोनॉमिक लॉट साइज बोमल मॉडल के कैलकुलेट करना समीकरण तम मे दीलती है ऑप्टिमम कैश बैलेंस लॉट साइज एनुअल रिक्वायरमेंट फिक्स कन्वर्शन अपॉर्चुनिटी ऑफ होल्डिंग कैश दें तो मेके मे लक्ष देखा पीट गन पुलवा देख के नियत आईट पस्ते एनुअल रिक्वायरमेंट्स ऑफ कैश दें मेके दहदाह तीन के कैश मे एनुअल रिक्वायरमेंट दहदाह एनुअल रिक्वायरमेंट दहदाह एनुअल रिक्वायरमेंट दहदाह ईट पस्ते मेके तीन फिक्स कन्वर्शन दाह पोली अनुपात विश्व बिंदुपैत समीकरण दाला मे लक्ष दिख गन बुलवांक तमा मिथन दिवाल मे पेहदली पिना समीकरण दाला उना मे लक्ष दिख गुलवा ඊට පස්සේ company generates 10,000 per month excess cash which it intends invest in short term securities the interest rate it can expect to earn on its investment is 5% again අවුරුද්දකට 5% transaction cost එක තියෙනවා 50 what is the optimum amount of cash to be invested in each transaction මේකේ ऑप्टिमम अमाउंट हाने ऑप्टिमम अमाउंट दें मेके दीलती मंथ एक्सेस कैश मंथ के एक्सेस कैश दें मेके दीलती ऑप्टिमम अमाउंट इन्वेंटरी ट्रांसफर दें मेके दीलती अवरुद्धकटने अवरुद्धक प्रशत इंट्रेस्ट रेट दीलती पना अवरुद्ध इतकोटेना ऑप्टिमम अमाउंट होने को मिथन मंथ एक्सेस दोलहें गुणकराना मिथन अवृद्धिपीठ हता दहदाह गुणकना दोलहें इतकोटेनो अवरुद्ध एनुअल डिस्बर्समेंट ईट पास मिथन आईनवा ट्रांसाक्षन के फिस् कॉस्ट पना दिखाने नियत आगे मेके बिंदुश बिंदु पहाने विश्व बिंदु पहा मेद पुहामेनवा पहालो सारसियानो दिखाकंड दंगेतकोट मेके मंत एक्सस् कैश मसिक अतिरिक्त मंत वैल्यू बेका तिबुन अलट मिथन दिनवा एना वार्षिक मिथन वाल मंत करगा पुलवा वार्षिक मे मंत तो अला वार्षिक अगेट हदागा हाउ मेनी ट्रांसाक्षन विल अराइज ईच इयर ट्रांसाक्षन तम दंग वाले मे गाने दंग इतकोट अवृद्ध तीन दहदाह दोलहा एक लक्ष विसीदाह इतकोट दंग एक ट्रांसाक्षन ऑप्टिमम पहलो सारसिया देखा नंबर ऑफ ट्रांसाक्षन हताश हत एनुअल ट्रांसाक्षन कीलिए मे हताई दशम हताई पहावागे इक ट्रांसाक्षन एक्टो हताशम हताई पहा ट्रांसाक्षन तीनों हताशम हताई पहा इतना एनुअल फिक्स कॉस्ट पनह इकट पनह इतना हताई दशम हताई पहा अट पनह गाने तुनसियासु हताई ඊට පස්සේ annual opportunity cost annual opportunity cost එක කියලා කියන්නේ දැන් මේකේ holding cost එකනේ 15492 15492 දෙකෙන් බෙදනවා 15492 බෙදනවා 15492 බෙදනවා දෙකෙන් average optimum value එක මොනද ඊට පස්සේ මේක ගුණ කරනවා 100ට 5 100ට 5 කියලා කියන්නේ annual opportunity cost එක කියලා කියන්නේ average annual optimum value average optimum value එක එයාගේ
इंट्रस्ट रेट रुपया तुमसे हाथ है इट पास मेके बेसिल डासल अ मैन्युफैक्चरर हू मेक्स क्लॉथ्स आउट ऑफ हर्ब्स मस्ट मेंटेन अ मिनिमम कैश बैलेंस दहदाई वेरिएंट्स स्टैंडर्ड डेविएशन दीना The cost of buying selling securities is the yearly interest rate. Now mention me kai pahai meke tuna tissek das atasi asuwak ena vidhiye tama oyalata pennanna tiyene. Menna meka mam metana pennala tiyenawa. Tissek das atasi asuwak ena vidhiye etakota meke oyalata me gataluwa thula hoyanna kiyala tiyena spread ekane. Etakota menna spread ek hoyanna menna me samikaranayata dala etakota meke transaction cost ek 100i. Etakota oyalata me gataluwe deela tiyena standard deviation ek ekena variance ek kiyala kiyanne me age vargaya. इट पे मेके इंट्रस्ट रेट प्रश्न इयरली इंट्रस्ट रेट दीलती है नवे दशम इकाई पहाक नवे दशम इकाई पहा इयरली दीलती है इतकोटे वाला बेदाने तुमसी हट पहांग डेली करगा बिंदु दशम बिंदु ऐदाई पहाकनवा याव बेदुहाम सी एंग वालट वैल्यूकनवा याव बेदुहाम सी एंग एनवा दिखाई दशम पहे रीना बिंदु दशम हतर बलतोटे बिंदु दशम बिंदु 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 दिखाई पहा इतकोट तुने के बल मेन मे विधिमा तीसक दास अड़स आंसे गाने कनेक्ट मे आंसे वाल वरदगन तीयने वरदा पुलवां की इतने तन तमा मे इंट्रस्ट रेट मेतन दरी मिस्टेक वरदीमा पुलवा इट पे मेके दीलंगट Wobbin company is considering using the Miller O model to manage its cash flow. එතකොට Miller O model එකේ යදි හොයන්න මොකද upper limit එක, lower limit එක, return point එක. The minimum cash balance එක තියලා දෙනවා, spread එක දීලා තියෙනවා. Calculate the Miller upper limit and return point. Explain how these would be used to manage the cash balances of Wobbin company. එතකොට දැන් මේකේ minimum cash balance එක දීලා තියෙනවා. දැන් එතකොට upper limit එක කියන්නේ මොකක්ද? Minimum cash balance එකට spread එක ගතුනහම upper limit එක වෙන්නේ මේකේ 275,000. मेके अपर लिमिट दक्ष हेत पंद मेके रिटर्न पॉइंट स्प्रेड तुने हेत पंद तुने विसीपंदा मिनिमम बैलेंस दक्ष दिशा दक्ष विसीपंद मेन मे दिट इट पास मैनेजिंग कैश बैलेंस मेके कियाने मिला ओ मॉडल प्रोवाइड्स डिसीजन रूल्स अबाउट वेन टू इन्वेस्ट सरप्लस कैश एंड अबाउट वेन टू सेल शॉर्ट टर्म इन्वेस्टमेंट बाय यूजिंग दिस डिसीजन रूल्स कैश बैलेंस रीच द अपर लिमिट रीट मनस्थाई शॉर्ट टर्म सिक्योरिटीज दिट इज इक्वल टू द अपर लिमिट माइनस द रिटर्न मेकैनिज्म कैश बैलेंस अपर लिमिट रीच पनास्ता इन्वेस्ट करना शॉर्ट टर्म सिक्योरिटीज मेक होयाने शॉर्ट अपर लिमिट लॉन्ग वेन मे शॉर्ट टर्म सिक्योरिटी इन्वेस्ट करने गाने होयाने अपर लिमिट रिटर्न पॉइंट अड़क मेन मे दे वाले अवसर निगम कैश बैलेंस लोअर लिमिट पहाल फॉल्स टू द लोअर लिमिट पहाल शॉर्ट टर्म सिक्योरिटी वोत मे आगे वोत दिखतीनो विसी पंद सोल्ड फॉर कैश दिस इज इक्वल टू रिटर्न पॉइंट माइनस द लोअर लिमिट मेक होयाने रिटर्न पॉइंट लोअर लिमिट अड़क मेतन मेन मेटिक තමයි වැදගත් දේවල් ටික මෙන්න මේ ටික තමයි ආන්සර් එකයි කියන්නේ ඒක තහවුරු කරන්න ලියවෙන්න ඕන දේවල් cash flow management techniques managing cash flow is a contemplative process and requires a lot of analytical thinking the various techniques or tools used by the managers to practice cash flow management IAS වලස කියන්නේ managers ලා කියන්නේ කලමනාකරුවන් මේ cash එක manage කරන්න විවිධ techniques භාවිතා කරනවා එතකොට මේ ටික තමයි management techniques තියන්නේ accelerating account receivable Stretching account payable, cost cutting, regular cash flow monitoring, wisely using banking services, upgrading with technology. මේ මයිකින් එක පැහැදිලි කරන්න යන්නේ නැහැ කාල වේලාව යන නිසා මේ සාමාන්‍යයෙන් අපි දන්න දේවල් cash flow manage කරන techniques. එතකොට මේකෙදි ඊළඟට මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ cash budget එක පිළිබඳව. cash budget එකේ ප්‍රශ්න කීපයක් තියෙනවා.
ඔයාලට ආන්සර්ස් දෙන්නම්. කෑෂ් බජට් එකේදී අපි දැන් ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට මුදල් කියන දේ අපිට ප්‍රධාන ප්‍රවාහයක්නේ. එතකොට මේ මුදල් වලදී අපි ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට අපිට මුදල් ලැබීම සහ මුදල් ගලා යාම අතර අපි අයවැයක් හදනවා. කියන්නේ අපි ව්‍යාපාරයක් කරගෙන යනකොට අපිට ලැබෙන පුළුවන් ආදායම් සහ අපෙන් වෙන වියදම්. ඒ සියලු වියදම් අපි ඇස්තමේන්තුවක් බජට් එකක් අයවැයක් විදිහට පිළියෙල කරනවා. එතකොට මෙහෙම පිළියෙල කරන්නේ දැන් ව්‍යාපාරයක් කරගෙන යනකොට අපිට අවදානමක් තියෙනවා. ව්‍යාපාරයක් කියන්නේ නිශ්චිත දෙයක් නෙමෙයි. අන්සර්ටේන් කියන්නේ ඒක අවදානම් තියෙන රිස්ක් එකක් තියෙනවා. එතකොට මේ අවදානම අඩු කරගන්න තමයි අපි මේ කෑෂ් මැනේජ් කරන්නේ. කියන්නේ මුදල් කළමනාකරණය කරන්නේ. එතකොට මේවා ෆයිනෑන්ෂල් මැනේජර් කෙනෙක් හදනවා ව්‍යාපාරයක කෑෂ් බජට් එක. ඒ කෑෂ් බජට් එක හදන ආකාරයේ ස්ට්‍රක්චර් එක ඉලස්ට්‍රේෂන්ස් තුනක් තියෙනවා. ඒ තුන ඇසුරින් මම ඔයාලට පැහැදිලි කරන්නම්. මොකද මේකේ මේ උඩේව මම පැහැදිලි කරන්නේ නැත්තේ අර PowerPoint slide එකේ තිබිච්ච ගණන්මයි මේ වගේදී තියෙන්නේ. මේ ස්ප්‍රෙඩ් එක මම මේ දේවල් පැහැදිලි කරා. ස්ප්‍රෙඩ් එක, අපර් ලිමිට් එක, රිටර්න් පොයින්ට් එක මේ ටික අරගෙන තියෙන ටිකමයි. කෑෂ් බජට් එකේ ගණන් මං පැහැදිලි කරන්නම් කාල වේලාව යන නිසා. පළවෙනි ඉලස්ට්‍රේෂන් එකේ තියෙනවා ABC company wishes to arrange overdraft facilities with its bankers during the period April to June. එතකොට මේකේ තියෙනවා 2017 මේකේදී වැදගත්ම දෙයක් තමයි දැන් මේකදී අපිට කියලා තියෙනවා පීරියඩ් එක අප්‍රේල් මාසේ ඉඳලා ජූනි මාසේ වෙනකන්. හරිද? අප්‍රේල් මාසේ ඉඳලා ජූනි මාසේ වෙනකන් තමයි මෙයාගේ පීරියඩ් එක. එතකොට මේකෙදී මැනුෆැක්චරින් ස්ටොක් එක ප්‍රිපෙයාර් කෑෂ් බජට් ෆෝ ද අබව් පීරියඩ් ෆ්‍රොම් ද ෆලෝවින් ඩේටා indicating the extent of the bank facilities the company will require at the end of each month. හොඳද? එතකොට මේක දීලා තියෙන 2017 මේ දීලා තියෙන sales purchase wages දැන් මේකේ මේ lines එහා මෙහා වෙලා තියෙන්නේ February March April May June. එතකොට මේකේ තියෙනවා 150ක් credit sales are realized in the month following the sales and remaining 50% in the second month. එතකොට sales වලින් 150ක් credit sales. හොඳද? credit sales are realized in the month. ඒ කියන්නේ දැන් අපි මෙතන sales ගන්නවානේ. දැන් මේ ගන්න sales වලින් 150ක් credit sale. හොඳද? 150ක්ම credit sale. එතකොට credit sales realized in the month following the sales realized in the month following the sales. ඒ කියන්නේ අලවියෙන් පසු මාසෙ කියන්නේ විකුණුම් වලින් 150ක් අලවියෙන් පසු මාසෙ හඳුනගන්නේ ඉතිරි 150 හඳුනගන්නේ ඊළඟ මාසෙ ඊළඟ දෙවන මාසෙ ඊළඟ දැන් second month එකේ. ඒකයි මෙතනදී කියන්නේ creditors are paid in the month following the month of purchase. ඒ කියන්නේ මිලදීගත් මාසයට පසු මාසෙ තමයි අපි නාහිමියන් සඳහා මුදල් ගෙවන්නේ. purchase කරපු මාසයට පස්සේ මාසෙ තමයි නාහිමියන් වෙනුවෙන් අපි මුදල් ගෙවන්නේ. 2017 4 පළවෙනිදාට අපිට cash දීලා තිනවා. බැංකුවේ තියෙන මුදල් ප්‍රමාණය දීලා තිනවා රුපියල් 25000ක් කියලා. හොඳද? එතකොට මේකෙදී මම ඔයාලට answer එක දෙන්නම්. මෙන්න මේක තමයි පළවෙනි ප්‍රශ්නෙට answer එක වෙන්නේ. එතකොට දැන් මේකෙදී අපිට හදන්න කියලා තියන්නේ මේකේ හදන්න කියලා තියන්නේ මෙන්න මේක. හොඳද? 2000 හදන්න කියලා තියෙන අප්‍රේල් වල ඉඳලා ජූනි වලට. දැන් මේකේ එතකොට sales තියෙනවා 180යි 192 108 174 126 purchase තියෙනවා 124 800 144 243 288 wages 12යි 14යි 11යි 10යි 15 මේ විදිහට තියෙනවා. එතකොට දැන් මේකදී අපිට හදන්න කියලා තියෙන පැහැදිලිව පේනවනේ අප්‍රේල් වල ඉඳලා ජූනි වලට. එතකොට අප්‍රේල් පළවෙනිදාට cash balance එක දීලා තියෙනවා 25000යි කියලා. එහෙනම් මෙන්න පළවෙනි ගානේ අපිට හදන්න කියලා තියෙන්නේ අප්‍රේල් වල ඉඳලා ජූනි වලට. හොඳද? එතකොට මේ අප්‍රේල් වල ඉඳලා ජූනි වලට කියලා කියන්නේ මෙන්න මේ මාස තුනේ. මේ මාස තුනේ තමයි අපිට හදන්න කියලා කියන්නේ. හොඳද? මෙන්න මේ මාස තුනේ. මේ මාස තුන විතරක් හදන එක වලට ප්‍රමාණවත්. මම මේක ඉස්සරහට පස්සට මාස දෙක දෙක දාලා හැදුවේ මේක හැදෙන විදිය පෙන්වන්න. එතකොට අප්‍රේල් පළවෙනිදාට 25000 ඕපනින් බැලන්ස් එක මේක අපිට ගානේ දීලා තියෙනවා. එතකොට මේකේ තියෙනවා සේල්ස් පෙබරවාරි මාසේ සේල්ස් තියෙනවා 180ක්.
මාර්තු සේල්ස් තියෙනවා 192ක් අප්‍රේල් තියෙනවා 108ක් මේ විදිහට. දැන් එතකොට මේකෙදී පෙබරවාරි සේල්ස් වලින් පෙබරවාරි සේල්ස් 180ක් තියෙනවානේ. දැන් මේ ගානේදී අපිට පැහැදිලිව කියනවා මේ සේල්ස් වලින් 50%ක් මුදල් හම්බ වෙන්නේ පස්සේ මාසේ. දැන් අපි පෙබරවාරි කරා නම් පෙබරවාරි කරපු සේල්ස් වලින් 50%ක් හම්බ වෙන්නේ මාර්තු මාසේ. අනිත් 50% හම්බ වෙන්නේ අප්‍රේල් මාසේ. ඒ කියන්නේ අපි සේල්ස් කරාට අපිට දැන් පෙබරවාරි කරන විකුණුම් වලට අපිට රුපියලක්වත් මේ මාසේ හම්බ වෙන්නේ නැහැ. එතකොට පෙබරවාරි කරපු වලින් 50%ක් හම්බ වෙනවා ඊළඟ මාසේ, ඊට පස්සේ මාසේ අනිත් 50. එතකොට පෙබරවාරි 180,000න් 50%ක් හම්බ වෙනවා මාර්තු වල, අනිත් 50 හම්බ වෙනවා අප්‍රේල් වල. එහෙනම් අපිට දැන් අප්‍රේල් වල ඉඳන් තමයි හදන්න කියන්නේ. දැන් පෙබරවාරි 180,000න් 50 කියලා කියන්නේ 90,000ක්. එතකොට ඒකෙන් පෙබරවාරි එකෙන් පෙබරවාරි 180න් 90ක් හම්බ වෙනවා මාර්තු වල. මේ පෙන්නලා තියෙන අනිත් 90 හම්බ වෙනවා අප්‍රේල් වල. ඊළඟට තියෙනවා මාර්තු 192,000. මාර්තු 192,000න් 192,000 දෙකෙන් බෙදන්න ඕනේ. 192,000 දෙකෙන් බෙදුවම වෙනවා 96,000ක්. එතකොට මේ මාර්තු 192,000 සේල්ස් වලින් 96,000ක් හම්බෙනවා අප්‍රේල් වල, අනිත් 96,000 හම්බෙන්නේ මැයි වල. එතකොට මේ මාසෙට පස්සේ මාසෙනේ 50%ක් පස්සේ මාසෙ හම්බෙනවා, ඊළඟ 50 ඊළඟ මාසෙ. ඊට පස්සේ දැන් මේකේ තියෙනවා අප්‍රේල් වල 108,000 කියන්නේ 54,000ක් අප්‍රේල් වලගෙන්, මැයි 54,000ක් හම්බෙනවා, ජූනි 54,000ක් හම්බෙනවා. මැයි වල 174,000ක් තියෙනවා. එතකොට 50%ක් හම්බෙන්නේ පස්සේ මාසෙ. එහෙනම් මැයි වල 174,000 කියලා කියන්නේ ඒකෙන් 50% කියන්නේ 87,000ක් හම්බෙන්නේ ජූනි. ඊළඟ හම්බෙන්නේ ඊට පස්සේ මාසෙ ජූලි, ඊළඟ 87,000. ඊට පස්සේ ජූනි වල තියෙනවා 126,000ක්. එයාගෙන් 50%ක් හම්බෙන්නේ ජූලි මාසෙ, 63,000ක් හම්බෙන්නේ අගෝස්තු 63,000ක් හම්බෙන්නේ. එතකොට ඔක්කොම සේල්ස් තමා මෙන්න මේ ටික. ඔක්කොම සේල්ස් මෙන්න මේ ටික. එතකොට අප්‍රේල් වල ඉඳලා අපිට හදන්න තියෙන්නේ මාර්තු වල 90යි, අප්‍රේල් වල 186යි, මැයි වල 150යි, ජූනි වල 141යි, 150. එතකොට ඔයාලා මතක තියාගන්න කෑෂ් බජට් එක හදනකොට අපි ගන්නේ කෑෂ් සේල්ස්. ඒ කියන්නේ මුදලට කරපු විකුණුම් මනයි අපි ගන්න. එතකොට මෙන්න මේ සේල්ස් මම ඔයාලට මේ වර්කින්ග්ස් වල පෙන්නපු මේ සේල්ස් 90යි, 180යි, 150යි, 141යි, 150යි, 150යි, 63යි. මෙන්න මේ සේල්ස් මේ විදිහට දාගන්නවා. මෙතන දැන් අප්‍රේල් වල ඉඳන් ජූන් වලට හැදුවම ප්‍රමාණවත් වෙනවා. හොඳද? ඊට පස්සේ ඔයාලා මේ ගාන ගිහිල්ලා බලන්න. මේකෙදි කියනවා purchase. හොඳද? මේ ගාන තුල කියනවා purchase කියලා කියන්නේ creditors ලා ගැනුම්. ගැනුම් කියලා කියන්නේ ණය හිමිනවා. එතකොට මේ creditors ලා paid in the month following the month of purchase. ඒ කියන්නේ creditors ලා එක මාසයකට පස්සේ තමයි, කියන්නේ මිලදීගත් මාසයට පසු මාසයේ තමයි අපි ණය හිමියන් සඳහා මුදල් ගෙවන්නේ. එතකොට දැන් මේකෙදී පෙබරවාරි ගත්ත 124,800 මාර්තු ගෙවන්නේ, මාර්තු ගත්ත 144,000 ගෙවන්නේ අප්‍රේල්. අන්න ඒ විදිහට තමයි මෙන්න මේකේ මම සටහන් කරලා තියෙන්නේ. මෙන්න ක්‍රෙඩිටර්ස්. දැන් මේ පෙබරවාරි ගත්ත එක තමයි මෙන්න මේ මාර්තු 124,800. දැන් මාර්තු ගත්ත 144,000 අප්‍රේල් වලින් තමයි අඩු වෙන්නේ. පර්චස් කියන්නේ මේවා කෑෂ් මේ outflowනේ. මෙතන ලියාගන්න cash outflow කියලා. හොඳද? outflows. මේ තියෙන outflows. ඊට පස්සේ දැන් creditorsලා ගන්නකොට දැන් අප්‍රේල් වල කරපු 243 ගෙවන්න යාලට මැයි මාසේ. අන්න එහෙම මාසයකට පස්සේ ගෙවන එක තමයි මේ. දැන් wages වල එහෙම කියන්නේ නැහැ. දැන් wages මේ තියෙන විදිහටම ගන්න පුළුවන්. wages වල කිසිම ප්‍රශ්නයක් නැහැ. wages ගැන කියන්නේ 12යි 14යි මාර්තු, අප්‍රේල් 11යි 10යි 15යි. ඒ විදිහට අපිට wages ගන්න පුළුවන්. හරිද? වේජසුත් අඩු වෙනවා. ඒ කියන්නේ මුදල් ප්‍රවාහය ඉවත යනවානේ. දැන් එතකොට මෙතන මෙන්න අප්‍රේල් වල ඉඳලා ඔයාලා බැලන්ස් කරන්න, මෙහි ඉඳන් බැලන්ස් කරන්න ඕනේ නැහැ. 25ට 186ක් එකතු කරන්න. 25ට 186ක් එකතු කරපුවම 211යි ඔක්කොම. ඒකෙන් අඩු කරන්න 144 11යි. එතකොට එනවා 56,000ක්. එතකොට අප්‍රේල් මාසේ අවසානයේ මුදල් ශේෂය තියෙනවා 56,000ක්. එහෙනම් මේ අප්‍රේල් මාසේ අවසානයේ මේ 56,000ක් තියෙනවා කියන්නේ ඒක මැයි මාසේ වෙන එතකොට ආරම්භක ශේෂය වෙනවානේ. මේ මාසෙට ආරම්භක ශේෂය, අප්‍රේල් අවසාන ශේෂය කියලා කියන්නේ මේ මාසෙට ආරම්භක ශේෂයනේ. අපි දන්නවනේ accounts දන්න. ඒකයි මේ 56,000 මෙතනට ගන්න. එතකොට නැවත මේ 56,000ට 1.50ක් එකතු කරන්න. 56ට 1.50ක් එකතු කරාම වෙනවා 2.6ක්. 2.6ෙන් අඩු කරන්න 243 10 253ක් අඩු කරන්න. එතකොට එනවා 206,000ක් දැන් තියෙනවා. 253,000ක් අඩු නම් 47,000ක ඍණ ශේෂය බැරාගයක් තමයි එන්නේ. එතකොට මේ 47,000ක බැරාගය මේ මාසේ 47,000ක අඩුවක් තියෙන. එහෙනම් ඒක ජූනි මාසේ වෙනකොට, ජූනි මාසේ ආරම්භයේදී තියෙනවා 47,000ක ඍණ අගයක්, 47,000ක මුදල් අඩුවක් තියෙන. එතකොට ඒක 141ට එකතු කරන්න. 141යි
හතලිස් හතයි කියලා කියන්නේ 94. 94න් අඩු කරනවා 246 පහල. එතකොට එනවා 167ක්. මේ අවසාන සුළු කිරීම කරන්න ජූනි මාසයේ අවසාන වෙනකොට 167ක අවසාන ශේෂයක් තියෙනවා. මේක තමයි මට ඔයාලට පළවෙනි ගානේදී පෙන්වන්න ඕනේ උනේ මෙන්න මේ ටික. ඊට පස්සේ දෙවෙනි ගානේදී තියෙනවා ඉලස්ට්‍රේෂන් දෙකේදී from the following forecast of income and expenditure prepare cash budget for the months january to april january maase indala april maase wenakan cash budget ekak hadanna kiyala kiyenawa january wala indala april walata wenakan handada ඊට පස්සේ මේ ගානේ sales purchase wages manufacturing expenses administrative selling මේ expenses දීලා තියෙනවා මේකෙදි කියනවා the customers are allowed a credit period of 2 months ඒ කියන්නේ customer කෙනෙක්ට credit period එක විදිහට දෙනවා මාස දෙකක් ඒ කියන්නේ මාස දෙකක ණය කාල සීමාවක් තියෙනවා හොඳද ඔය dividend of 10000 is payable in april එතකොට මේක අප්‍රේල් මාසේ 10000ක් dividend ලාභාංශ ගෙවනවා cash outflow එක capital expenditure to be incurred plant purchased on 15 january 15 building has been purchased on 1st march and the payments are to be made in monthly installment 2000 each එතකොට දැන් මේකේ plant purchase කරන්නේ කියන්නේ මේකෙදි කියන්නේ ප්‍රාග්ධන වියදම් දරන්න සිද්ධ වෙනවා ප්ලාන්ට් එකක් ඒ කියන්නේ දේපලක් මිලදී ගන්නවා ජනවාරි 15 රුපියල් 5000යි බිල්ඩින් එකක් මිලදී ගන්නවා මාර්තු 1වෙනිදා රුපියල් 2000 බැගින් ඒකට ඉන්ස්ටෝල්මන්ට්ස් කරන්න ඕනේ මාසිකව කියලා කියනවා ක්‍රෙඩිටර්ස් ආ ඇලෝවින්න ක්‍රෙඩිට් ඔෆ් 2 මන්ත්ස් 4වෙනි එකෙදි කියනවා ක්‍රෙඩිටර්ස් ආ ඇලෝවින්න ක්‍රෙඩිට් ඔෆ් 2 මන්ත්ස් ණය හිමියන් සඳහා මාස දෙකක ණය කාල සීමාවක් දෙනවා හොඳද Wages are paid on the wages are paid මේ දෙක පටල ගන්න එපා දැන් මෙතන කියන්නේ credit period එක මාස දෙකක් දෙනවා කියලා හොඳද credit period එක මාස දෙකක් දෙනවා එතකොට මෙතනදී customers ලාට ඒ කියන්නේ දැන් අපි විකුණනවානේ අපි විකුණුම් කරනකොට අපිට customers ලා දෙනවා ඒ customers ලා මුදල් ගන්න කියන්නේ විකුණුම් වල මුදල් ගෙවන්න මාස දෙකක ණය කාල සීමාවක් දෙනවා යාලට කාල සීමාව creditors ලාත් අපිට දෙනවා මාස දෙකක ණය කාල සීමාවක් ණය හිමියන් සඳහා මාස දෙක wages are paid on the 1st of next month wages paid කරන්නේ ඊළඟ මාසේ පළවෙනිදා lag in payments of other expenses is 1 month දැන් මේකෙදී අනිකුත් වියදම් ගෙවීමේ ප්‍රමාදය මාසය අනිකුත් වියදම් තියෙනවා නම් මේ අනිකුත් වියදම් කියලා කියන්නේ මෙන්න මේ ටිකනේ manufacturing expenses administrative selling මේවා තමයි අනිකුත් සියලු වියදම් දැන් මේ වියදම් ගෙවීමේ ප්‍රමාදය මාසයයි හොඳද balance of ජනවාරි 1 වෙනිදාට බැලන්ස් එක දීලා තියෙනවා රුපියල් 15000ක් විදිහට ජනවාරි 15 වෙනිදාට බැලන්ස් එක දීලා තියෙනවා 15000ක් මේකේ ආන්සර් එක මම එන්න මේක තමයි මේකේ ආන්සර් එක මේ තියෙන්නේ දෙවෙනි ගාන. එතකොට මේකෙදී මේ ගාන තුල මම ඔයාලට අර කලින් මාස ගත්තේ නැහැ. පළවෙනි මාසෙදි මම ගත්තේ ඔයාලට මේ පැහැදිලි කරන්න. එතකොට මේකෙදී අපිට කියන්නේ ජනවාරි ඉඳලා අප්‍රේල් වලට හදන්න කියලා. එතකොට ඔයාලට මේ ගානේ ඔයාලා ගානත් එක්ක මේක බලන්න. ගානේදී කියනවා 2017 ජනවාරි 1 වෙනිදාට ආරම්භක ශේෂය රුපියල් 15000යි කියලා. ඒ ශේෂය තමයි මම මෙතනදී අරගෙන තියෙන්නේ. එතකොට දැන් මේකෙදී කියනවා සේල්ස් තියනවානේ මේ සේල්ස් වලට මාස දෙකක ණය කාල සීමාවක් දෙනවා කියලා තියෙනවා එතකොට දැන් මේකේ සේල්ස් මෙතන තියනවා දෙවෙනි ඉලස්ට්‍රේෂන් එකේ සේල්ස් තියනවා මෙතන 30000ක් මාස දෙකක ණය කාල සීමාවක් දෙනවා කියලා කියන්නේ මේ නොවැම්බර් සේල් කරනේ වගේ සල්ලි අපිට නොවැම්බර් මාසේ හම්බ වෙන්නේ නැහැ දෙසැම්බර් මාසේ හම්බ වෙන්නේ නැහැ අපිට ජනවාරි මාස තමයි මේ 30000 හම්බ වෙන්නේ මේක තේරෙනවා කියලා මම විශ්වාස කරනවා මේ කියන්නේ මේ ගානේ මෙන්න මෙතනදී කියනවනේ the customers are allowed a credit period of 2 months customer පරිභෝගිකයන්ට අපි දෙනවා මාස දෙකක ණය කාල සීමාවක් එතකොට මේ ණය කාල සීමාව කියලා කියන්නේ මෙතන නොවැම්බර් මාසේ 30000ක් අපි සේල්ස් කරනවා හරිද මේක ප්‍රායෝගිකව හිතන්නකෝ අපි නොවැම්බර් මාසේ රුපියල් 30000ක විකුණනවා නමුත් ඒක අපිට හම්බ වෙන්නේ මාස දෙකක් පරක් වෙලා එහෙනම් අපිට මේක නොවැම්බර් මාසේ හම්බ වෙන්නේ නැහැ දෙසැම්බර් මාසේ හම්බ වෙන්නේත් නැහැ මේක හම්බ වෙන්නේ ජනවාරි මාසේ ඒකයි මම මෙතන මේ ජනවාරි මාසෙට මෙන්න මේ සේල්ස් මෙතන මේ 30000 එන්නේ මෙන්න මේ විදිහට හොඳද ඊළඟට දැන් මේ දෙසැම්බර් කරන 35000 දෙසැම්බර් හම්බ වෙන්නේ නැහැ ජනවාරි හම්බ වෙන්නේ නැහැ මේක හම්බ වෙන්නේ පෙබරවාරි මාසේ මේ 35000 මාස දෙකක් පරක්කු වෙනවනේ ක්‍රෙඩිට් සීමාව දෙන. ඒතර ජනවාරි මේ කරන 25000 ජනවාරි හම්බ වෙන්නේ නැහැ පෙබරවාරි හම්බ වෙන්නේ නැහැ මෙයා හම්බ වෙන්නේ මාර්තු 25000. ඊට පස්සේ මේ පෙබරවාරි කරන 30000 පෙබරවාරි මාසේ හම්බ වෙන්නේ නැහැ මාර්තු මාසේ හම්බ වෙන්නේ නැහැ මෙයා හම්බ වෙන්නේ අප්‍රේල් මාසේ මේ 30000. ඒ විදිහට තමයි මේ සේල්ස් 30යි 35යි 25යි 30යි කියන අගයන් අරගෙන තියෙන්නේ. හොඳද
ඊට පස්සේ දැන් මේ ව්‍යාපාරය තුල දැන් මම මේක මේ බැලන්ස් කරලා අවසාන ශේෂයන් අරන් තියෙන්නේ ඔයාලා ඒක නිසා මෙන්න මේ අගයන් ගැන හිතන්න එපා මේ අගයන් අහද් හැදෙන්නේ අවසානෙට හොඳද මේ ඊට පස්සේ ඔයාලා බලන්න cash paid එහෙම නැත්නම් cash outflows වල මොනවද ගියපු වගේ මොනවද තියෙන්නේ කියලා එතකොට මේ ගානේදී ඔයාලට කියනවා මුලින්ම the dividend of 10000 is payable in april ඒ කියන්නේ अप्रैल मासेदी लाभांश गिवान रुपया दह दह किएलाहना मे दह दह अप्रैल मसे अडवेनो मेन मित्र मम पेन लो अप्रैल मसे बजट के रुपया दह दह अडवेनो मेन मे दह मेन मे दिवाग हिता मम्मी नील पैनिंग मे बैलेंस कर लिया मे अम्मे फाइनल बैलेंस इनके दिएसा मम्मी की दीवाल पीली बंद मित्र मित्र दिवाल हिता अप्रैल मसदी लाभांश गिवान दह दह के अडवेनो दें कनेक्ट हिता पुलवांग दें मेके तीन लाभांश गेवी युतुवे मेके गेलपिल තුන්වෙනි එක කැපිටල් එක්ස්පෙන්ඩිචර්ස් තියනවා ප්ලාන්ට් පර්චේස් වලට වෙන් කරන ඒවා ජනවාරි මාසේ රුපියල් 5000ක් මේ ප්ලාන්ට් පර්චේස් කියලා ජනවාරි වලින් 5000ක් මෙන්න අඩු කරලා තියෙනවා ඊට පස්සේ ඔයාලට මේ ගානේදී කියනවා මෙන්න මෙතන මේ තියෙන බිල්ඩින් හැස් බීන් පර්චේස්ඩ් ඔන් මාර්තු පළවෙනිදා බිල්ඩින් එක පර්චේස් කරනවා මේකෙදි කියනවා මේක පර්චේස් කරනකොට රුපියල් 2000 බැගින් මාසික වාරික වලින් තමයි ගෙවන්න ඕනේ පේමන්ට් එක. ඒ කියන්නේ අපි මේ බිල්ඩින් එක මේ ගොඩනැගිල්ල ගන්න එකේ සල්ලි එකපාර දෙන්නේ නැහැ. මෙයා මාර්තු පළවෙනිදා ඉඳලා ඉස්සරහට මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් මාසික වාරික වලින් දෙනවා. එක මාසික වාරිකයක් රුපියල් 2000යි. එහෙනම් මාර්තු මාසයේ 2000යි අප්‍රේල් මාසෙත් මෙයා දෙනවා 2000ක් නේ මාසික වාරික වලින් දෙන්නේ මාසික වාරික වශයෙන් තමයි ගෙවීම් කරන්න ඕනේ ඒක තමයි මේ පෙන්වලා තියෙන්නේ ඊළඟට ඔයාලගේ හතරවෙනි එක තියෙනවා the creditors are allowing a credit of 2 months එතකොට creditors ලා කියන්නේ අපිට ණය හිමියන්ගේ කාල සීමාව දෙනවා මාස දෙකක් හරිද ණය හිමි කාල සීමාව මාස දෙකයි ණය හිමි කාල සීමාවේ මාස දෙක කියලා කියන්නේ දැන් මේ ගානේ තියෙනවා පර්චේස් තියෙනවානේ 15000ක් මේකත් සේල්ස් වගේමයි හොඳද එතකොට මේ 15000ක එක අපි දැන් මේ පර්චේස් මේ 15000 නොවැම්බර් ගෙවන්නේ දෙසැම්බර් ගෙවන්නේ මේක ගෙවන්නේ ජනවාරි ජනවාරි මාසෙන් තමයි 15ක් අඩු වෙන්නේ ඊට පස්සේ මේ දෙසැම්බර් පර්චේස් කරන එක දෙසැම්බර් ගෙවන්නෙත් නැහැ අපි ජනවාරි ගෙවන්නෙත් නැහැ මේ 20000 අපි ගෙවන්නේ පෙබරවාරි මාසේ අන්න ඒ විදිහට තමයි මේ පර්චේස් වල අගයන් ටික අරගෙන තියෙන්නේ මේක ලොකු පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ සේල්ස් වල විදියමයි මෙයාටත් වෙන්නේ හොඳද ඊට පස්සේ ඊළඟ ගැළපෙන්න කියනවා wages are paid on the 1st of the next month making kiyanne wages meyalage wetup gewanne ilanga maase palawenida ehenam dan mege thiyenawa me november maase wages thiyenawa rupiyal 3000 ehenam me november maase wages gewanne kawada december maase palawenida ehenam november 3000 adu wennone december walin 3000 karuwa december 3000 3200 තමයි ජනවාරි වලින් අඩු වෙන්නේ. ජනවාරි වල 2500 තමයි පෙබරවාරි වලින් අඩු වෙන්නේ. මෙන්න මේක නිසා තමයි මම මේ වේජස් මෙන්න මේ 3200 3200ක් මෙතන එන්නේ. දෙසැම්බර් වල වේජස් තමයි ජනවාරි මාසේ ගෙවන්නේ. ජනවාරි වේජස් පෙබරවාරි ගෙවන්නේ. පෙබරවාරි ව මාර්තු ඒකින්ද වේජස් මෙන්න මේ විදියට එනවා. ඊට පස්සේ මේකේ අවසාන ගැළපෙන්න කියනවා lag in payment of other expenses is 1 month. ඒ කියන්නේ අනිකුත් expense වල lag එක. එයාලගේ ප්‍රමාදය තියෙනවා මාසයක්. එතකොට මෙන්න මේ manufacturing expenses මාසයක් ප්‍රමාද වෙලා ගෙවන්න. දැන් November 1150 ගෙවන්නේ December. December එක ගෙවන්නේ January. එතකොට December 1225 තමයි January වලින් අඩු වෙන්නේ 1225. January 990 තමයි February වලින් අඩු වෙන්නේ 1050. Administrative උත් එහෙමයි. November එක අඩු වෙන්නේ December වලින්, December එක අඩු වෙන්නේ January වලින්. ඒක නිසා මෙන්න මේ එක්ස්පෙන්සස් තුන ගත්ත විදිය ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. කියන්නේ එක මාසයක ප්‍රමාදයකින්ද December එක අය වෙන්නේ ගෙවන්නේ
ජනවාරි මාසයේ විදිය. හොඳද? දැන් මේ ටික තමයි අවසාන වශයෙන් මේකට එන්නේ. එතකොට මේකෙදි ඔයාලා බලන්න cash received වල total balances කීයක් තියෙනවද කියලා. දැන් මෙතන 45000යි. මෙතන මේ වගේ total බෑ කියන්නේ paid වල total balances තමයි මම මේ දාගෙන තියෙන 26015යි. මේ ටික එකතුව 25190යි. මේ ටික එකතුව 22820යි. මේ ටික එකතුව 37290යි. මේ ටික එකතුව 37290යි. හොඳද ඊට පස්සේ මේකෙදි දැන් 45000යිනේ ඉන්න එක තියෙන්නේ 45000න් 26015ක් අඩු කරන්න හොඳද ඉන්න එකෙන් අවුට් එක අඩු කරපුවම 18985 එතකොට ජනවාරි මාසේ අවසාන මුදල් ශේෂය 18985යි එහෙනම් මේ ජනවාරි මාසේ අවසාන මුදල් ශේෂය තමයි අපි පෙබරවාරි මාසෙදි ඉදිරියට අරගෙන යන්නේ ඒක නිසා තමයි මේ 18995 මෙන්න මෙතන මේ 35000ට එකතු වෙන්නේ එකතු කරලා 53985යි දැන් ඔක්කොම පෙබරවාරි මාසේ සල්ලි තියෙනවා ඒකෙන් අඩු කරනවා 25190ක් වියදම් ටික 28795යි දැන් පෙබරවාරි මාසේ අවසාන වෙනකොට අපේ ලාස්තුවේ තියෙනවා 28795ක් එතකොට පෙබරවාරි 28 වෙනිදට තියෙනවා ලාස්තුවේ 28795යි එතකොට දැන් අපි මාර්තු පළවෙනිදා බිස්නස් එක ආරම්භ කරනකොට බිස්නස් එක රන් කරනකොට මේ ලාස්තුවේ තියෙනවා මෙන්න මේ 28795 එතකොට ඒකට මාර්තු මාසේ සේල්ස් එනවා රුපියල් 25000ක් එතකොට ඔක්කොම තියෙනවා ලාස්තුවේ දැන් 53795ක්. ඒකෙන් මෙන්න මේ මාර්තු මාසේ කරපු වියදම් ටික 22820ක වියදම් ටික අඩු කරපුවම 30975ක් මාර්තු මාසේ 31 වෙනිදා වෙනකොට ලාස්තුවේ තියෙනවා. එතකොට පෙබරවාරි 1 වෙනිදා ආයෙ බිස්නස් එක රන් වෙනකොට එදාට තියෙනවා මෙන්න මේ 30975. මේ 975ට මේ 30000 එකතු කරනවා. එදාට සේල්ස් ඒ අප්‍රේල් මාස සේල්ස් එකතු කරපුවම එනවා 60975. ඊට පස්සේ මේ 60975න් මෙන්න මේ වියදම් ටික අඩු කරනවා. වියදම් ටික තියෙනවා 37290 වියදම් ටික අඩු කරපුවම 23685ක් තමයි අප්‍රේල් 31 වෙනිදාට අප්‍රේල් 30 වෙනිදාට අවසානට රාජ්‍ය බැලන්ස් එක තියෙනවා 23685 කියන්නේ කෑෂ් බජට් එකේදී මේ දේ තමයි සිද්ධ වෙන්නේ කියන්නේ දැන් අපි දන්නවනේ දැන් මේ දේවල් කියලා කියන්නේ කෑෂ් බජට් එකට විතරක් සීමා වෙච්ච න්‍යායක් නෙමෙයි දැන් සාමාන්‍යයෙන්දී අපි දන්නවා එක මාසෙක අවසාන බැලන්ස් එක ඊළඟ මාසේ ආරම්භ බැලන්ස් එකනේ අපි දැන් accounts හදනකොට අපි එක අවුරුද්දක accounts හදනකොට ඒ අවුරුද්දේ අවසාන තොගය දැන් 2018 12 31ට අවසාන තොගය කියලා කියන්නේ 2019 එකයි එකට ආරම්භක තොගය කියන්නේ අපි ව්‍යාපාර කරලා අපි ගිණුම් බැලන්ස් කරලා අපි ළඟ තියෙනවා මෙච්චරක ස්ටොක් එකක්. ඒ ස්ටොක් එකත් එක්ක තමයි අපි ඊළඟ අවුරුද්ද පටන් ගන්න. එතකොට ඊළඟ අවුරුද්දේ ආරම්භක තොගය වෙන්නේ මේ ස්ටොක් එක. එන්නේ මේ විදිහටමයි මේ කෑෂ් බජට් එකෙත් වෙන්නේ. මේ ජනවාරි වල බැලන්ස් එක තියෙනවා 18985ක්. එයාව පෙබරවාරි වල ඉස්සරහට අරගෙන යනවා අන්න මේ විදිහට. ඊට පස්සේ පෙබරවාරි බැලන්ස් එක මාර්ච් වල ඉස්සරහට අරගෙන යනවා. ඒකයි මම මෙතන පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි illustration එකේ තියෙනවා from the information and the assumption that the cash balance in hand on 1st january january 2017 january 1 වෙනිදාට cash balance එක අතේ තියෙනවා 7500ක් cash budget එක හදන්න කියලා තියෙනවා 50% of total sales are cash sales assets are to be acquired in the months of february and april therefore provision should be made for the payment of 8000 25000 for the same then මේකෙදි කියනවා sales වලින් 150ක් cash ඒ කියන්නේ මුදලට වෙන sales තමයි තියෙන්නේ 150ක් හොඳද assets acquired කරනවා ඒ කියන්නේ අපි මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා වත්කම් බලාපොරොත්තු වෙන්නේ මාර්තු sorry මේ පෙබරවාරි මාසෙ සහ අප්‍රේල් මාසෙ. එතකොට මේකෙදී අපිට මේ වෙනුවෙන් මේ මිලදී ගැනීම වෙනුවෙන් provisions වෙන් කිරීම කරනවා 8000කුයි 25000කුයි. මේ දේවල් මේ සියල්ල ගලපනවා. An application has been made to the bank for the grant of a loan of 30000 and it's hoped that the loan amount will be received in the month of May. අපි බැංකුවට බාර දීලා තියෙනවා loan එකක් ගන්න applications. අපි හිතනවා අපිට මේ loan එක හම්බ වෙයි කියලා මේ මාසෙ. ඒක නේද? එහෙනම් මේ මාසෙ cash inflow එකක් තියෙනවා රුපියල් 30000ක. It is anticipated that the dividend of 35000 will be paid in June. ඒ කියන්නේ අපි අපේක්ෂා කරනවා 35000ක ලාභාංශයක් ජූනි මාසෙදී ගෙවනවා කියලා. Paid. එතකොට outflow එකක් අඩු වෙන්න ඕනේ ජූනි වලින්. Debtors are allowed 1 month credit. ඒ කියන්නේ debtors ලට
ණය ගැතියන්ට 1 month credit ඒ කියන්නේ 1 මාසෙක ණය කාල සීමාවක් දෙනවා. එයාලට දෙනවා 1 මාසෙක ණය කාල සීමාවක්. හරිද? ඊට පස්සේ තියෙනවා debtors creditors for materials purchased and overheads grant 1 month credit ඒ කියන්නේ materials purchased කරන එක වෙන්නේ කියන්නේ ගැනුම් වෙනුවෙන් ණය හිමියන්ට ගැනුම් වෙනුවෙන් කියන්නේ material purchased කරන එකටයි overheads වලටයි given එකට 1 month credit ඒ කියන්නේ මාසයක ණය කාල සීමාවක් දෙනවා මාසයක ණය කාල සීමාවක් grant කරනවා දෙනවා sales commission at 3% on sales is paid to the salesman each month එතකොට මේකේ sales commission එක 3%යි එතකොට මේක පටල ගන්න එපා sales commission එකක් දෙනකොට අනිවාර්යෙන්ම මේ commission එක අපි ගණනය කරන්න ඕනේ total sales මත හොඳද sales commission එකක් අපිට දෙනකොට දැන් 3%ක sales commission එකක් ඒ කියන්නේ 3%ක commission එකක් දෙනවා හැම අවුරුද්දකම ඒ කියන්නේ දැන් විකුණුම් කරුට විකුණුම් මත 3%ක කොමිස් මුදලක් හැම අවුරුද්දකම විකුණුම් කරුට ගෙවනවා කියලා තමයි මේකෙදි සඳහන් වෙන්නේ හොඳද එතකොට මේකෙදි අපි මේ sales හොයන්නේ මුළු වගේට හොඳද ටෝටල් සේල්ස් වලට තමයි කමිෂන් එක හොයන්නේ මෙතනදි පටල ගන්න එපා මේකේදී අනිවාර්යෙන් කමිෂන් එකක් දුන්නොත් මේකේ පැහැදිලිව කියලා දෙනවානේ ඔන් සේල්ස් විකුණුම් මත විකුණුම් වලට එතකොට ටෝටල් සේල්ස් වලට තමයි ඔයා 3%ක් කමිෂන් එක කැල්කියුලේට් කරන්න ඕනේ මම මේකේ ආන්සර් එක එතකොට මේකේ අපිට කියනවා ජනවාරි වල ඕපනින් බැලන්ස් එක 75000යි කියලා. එතකොට මේකේ සේල්ස් ගන්නේ දැන් මේකේ කියනවා පැහැදිලිවම ඒ එක මාසයක් ගත්තොත් ඒකේ සේල්ස් වලින් 150ක් ඒ මාසේ ඉතුරු 50 ඊළඟ මාසේ. දැන් ජනවාරි සේල්ස් 72000ක් ගත්තොත් 150 36000ක් ජනවාරි මාසේ අනිත් 36000 පෙබරවාරි මාසේ. පෙබරවාරි 97000න් 150 44500ක් පෙබරවාරි මාසේ ඉතුරු 44500 මාර්තු මාසේ. මාර්තු 86000න් 150 43000ක් මාර්තු මාසේ ඉතුරු 43000 next month අප්‍රේල් මාසේ. අප්‍රේල් 88600න් 150ක් 44300ක් අප්‍රේල් මාසේ ඉතුරු 44300 මැයි මාසේ. මැයි 1,2500න් 150ක් 51250ක් මැයි මාසේ අනිත් 51250 ජූනි මාසේ. ජූනි 1,8700න් 150ක් 54,350ක් ජූනි මාසෙ ඉතුරු එක ජූලි මාසෙ. එතකොට මෙන්න ටෝටල් සේල්ස් තමයි මෙන්න මේ විදිහට. එතකොට ජනවාරි මාසෙ 36,000යි පෙබරවාරි වල දෙකක් තියෙන 84,500යි මාර්තු වල 91,500යි. මේ විදිහට තමයි මේ සේල්ස් ගණනය කරන්නේ. මෙන්න මේ සේල්ස් ටික අරගෙන තියෙන මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ ගාන තුල ඔයාලට පැහැදිලිව කියලා තියෙනවා ලෝන් එකක් ජූනි ඒ කියන්නේ අපි ලෝන් එකකට බැංකේට ඇප්ලිකේෂන් දෙනවා. අපි හිතනවා මේ ලෝන් එක අපිට මැයි මාසෙ තමයි ඒක අපිට පාස් වෙන්නේ. ඒක අපිට හම්බ වෙන්නේ. එතකොට එහෙනම් මැයි මාසෙ ලෝන් එක හම්බ වෙනවා. අපි ලෝන් එකක් ගන්නවා කියලා කියන්නේ ව්‍යාපාරයට අරමුදල් එනවානේ. අරමුදල් එනවා කියලා කියන්නේ වැඩි වෙනවා. එතකොට 30,000කින් වැඩි වෙනවා. කෑෂ් රිසීව්ඩ් එකක් මුදල් ලැබීම. ඊට පස්සේ කෑෂ් පේඩ් වල මේකෙදි පැහැදිලිව කියනවා material purchased වලටයි overheads වලටයි 1 month credit එක මාසෙක ණය කාල සීමාවක් ලබා දෙනවා material purchased වලට. එහෙනම් ජනවාරි purchase කරන materials වලට ගෙවන්නේ පෙබරවාරි. එතකොට ජනවාරි පර්චස් කරන 25000 මැටීරියල්ස් වලට මෙන්න ගෙවන්නේ පෙබරවාරි මාසේ 25000. පෙබරවාරි 31000 මැටීරියල් පර්චස් කරපු එක තියෙනවා ඒක ගෙවන්නේ මාර්තු මාසේ. ඒ කියන්නේ 1 month credit මාසෙකට පස්සේ. ඊට පස්සේ ඕවර්හෙඩ්ස් වලටත් ඒ දෙමයි වෙන්නේ production overheads ඔෆිස් ඇන්ඩ් සෙලින් ඕවර්හෙඩ්ස්. මේ ඕවර්හෙඩ්ස් දෙකේදී ජනවාරි ගෙවන්න තියෙන එක 6000ක් ඒක ගෙවන්නේ පෙබරවාරි මාසේ. පෙබරවාරි ගෙවන්න තියෙන 6300 ගෙවන්නේ ජනවාරි මාසේ. ඒකමයි. ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ්ස් සෙලින් ඕවර්හෙඩ්ස් වලටත් ඒ දෙමයි වෙන්නේ. ඊට පස්සේ සැලරිස් ඇන්ඩ් වේජස්. මේකේ සැලරිස් ඇන්ඩ් වේජස් වලට එරෙහිව කිසිම ගැළපිල්ලක් නැහැ. එහෙනම් අපි ඒක සාමාන්‍ය විදිහටම ගෙවනවා. ජනවාරි මාසේ වැටුප් ගෙවලා තියෙනවා 10000ක්. පෙබරවාරි මාසේ 12100යි. මාර්ච් 10600යි ඒප්‍රිල් තියෙනවා 25යි මැයි 22යි ජූනි 23යි ඔයාලා මේක ගානත් එක්ක බලන්න හොඳද මම මේ කියන්නේ මෙන්න මේ තුන්වෙනි ඉලස්ට්‍රේෂන් එක මේ තුන්වෙනි ඉලස්ට්‍රේෂන් එකේ ආන්සර් එක තමයි මම මේ දැන් කියන්නේ මේ මෙතන මේ තියෙනවා මේ වේජස් තියෙනවා 10යි 12100යි 10600යි 25000යි 22000යි ඒ ටික ඊට පස්සේ ඇසෙට්ස් ඇක්වයර්ඩ් එතකොට මේ ගානේ මෙන්න මෙතන පැහැදිලිව කියනවා
මේගොල්ලන් මේ වත්කම් මිලදී ගන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් මෙ තාම ගත්තේ නැහැ. බජට් එක කියලා කියන්නේ අපි ගත්ත කරපු දේවල් නෙවෙයිනේ හදන්නේ. බජට් එක හදන්නේ කලින් අයවැයක. ඒ කියන්නේ ප්ලෑන් එක. එතකොට දැන් මෙයාලා ප්‍රොවිෂන්ස් ඒ කියන්නේ වෙන් කිරීම් කරන්න තීරණය කරලා තියෙනවා 8000කුයි 25000කුයි. එතකොට මාස දෙක තමා මෙයාලා මේ වත්කම් මිලදී ගන්න බලාපොරොත්තු වෙන්නේ පෙබරවාරි මාසේ අප්‍රේල් මාසේ. ඒ වෙනුවෙන් මෙයාලා වැය කරනවා 8000කුයි 25000කුයි ප්‍රොවිෂන් වෙන් කරනවා. එහෙනම් 8000ක් ෆෙබ්‍රුවරිං අඩු වලින් අඩු වෙන්න ඕනේ 25000ක් ඒප්‍රිල් වලින් අඩු වෙන්න ඕනේ. ඒක තමයි මෙන්න මේ ෆෙබ්‍රුවරිං 8000කුයි අප්‍රේල් මාසෙන් 25000කුයි අඩු කළ වලට බෙන්ලා තියෙනවා. ඊට පස්සේ මේකේ තව දෙයක් තියෙනවා. මේකෙදි කියනවා it is anticipated that a dividend of 35000 will be paid in June. මේකෙදි කියනවා එයාලා හිතනවලු එයාලට ජුනි මාසයේ 35000ක ලාභාංශයක් ගෙවන්න වෙයි කියලා. කියන්නේ එයාලගේ කොටස් මිලදී අරගෙන ඉන්න කොටස් කරුවන්ට ලාභාංශයලට ලාභ ගෙවන්න ඕනේ. ජූනි මාසේ තමයි මේක මෙයාලා හිතන්නේ. කියන්නේ මෙයාලා ફોકસ කරන්නේ ජූනි මාසේ තමයි මෙයාලට මේක ගෙවන්න වෙන්නේ කියලා. ඒතකොට පේඩ් එකක්නේ. එතකොට 35000 ජූනි මාසෙන් අඩු වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ කමිෂන් එක හදන්නේ ටෝටල් සේල්ස් වලට 72000කට 103ක් බලන්න 97000කට මේවට 103 ගානේ බලන්න කමිෂන් එක. එතකොට කමිෂන් පේඩ්. එතකොට මේකේ විකුණුම් කරුට දෙනවා කියලානේ කියන්නේ කමිෂන් එක විකුණුම් කරුට දෙනවා. කමිෂන් එක විකුණුම් කරුට දෙනවා කියන්නේ කමිෂන් එක කියලා කියන්නේ පේඩ් එකක් නේ. යාට ගෙවෙන තික අපේ ව්‍යාපාරෙන් මුදල් අඩු වෙනවා. එතකොට දැන් මේ ටික තමයි ට්‍රාන්සැක්ෂන් ටික. මේක තමයි ගාන. එතකොට මේකේ එන්න ඕනේ මෙන්න මේ ටික. ඔයාලට මම මේ පැහැදිලි කරේ මම මේ මුලින් කළු පෑනේ ලියලා තියෙන ටික විතරයි. මේ නිල් පෑනෙන් සටහන් කරලා තියෙන මම මේක බැලන්ස් කරලා බැලන්සින් එක අවසන්. හොඳද? ඊට පස්සේ දැන් මේකේ තියෙනවා ටෝටල් පේඩ්. දැන් මෙතන තියෙන 10000යි 2168යි 12168යි 25000යි 6000යි මේ ටික එකතු 53510යි. මේ 31000යි 6300 මේ ටික එකතු 57180. මෙතන 25000යි 6000යි 2658යි 91658. कैश पेड तीन मेकेद दास हाई मेकेदी अगेन पेड एक लक्ष दास दिशा हेटेकाय मे अगे अंक पेड टोटल पे इटे बैलेंस दें मेतन तीन हास् पंस दिशा दहाई सेल्स लिंग तीन हतलिस्तुन दास पंसी मे कैश रिसीव्ड वलिंग पेड अड्डा बैलेंस दिशे दास तुन हतर जनवरी अवसाने बैलेंस एक्की फिब्रवरी मसे मूल मेन मे तुसे दास तुन कतुकर्ग सुभद्र दास मैं कई पहलो एटसी हतल अडवा पनसम दास पंसी दहाक पनसाई तुनसिया तिहाय तो मे අවසාන 56 300 කියලා කියන්නේ පෙබරවාරි අවසාන ශේෂය කියන්නේ මාර්තු ආරම්භක ශේෂය 56 300 දේලා 91යි 500 එකතු වෙනවා 147යි 830යි ඒකෙන් අඩු වෙනවා 57යි 180ක් 90යි 650 මේක මේ විදිහටම තමයි මේ චක්‍රයේ ඉස්සරහට යන්නේ වෙනසක් වෙන්නේ නැහැ අවසානට මේක ජූනි මාසෙ වෙනකොට 129106කට 106ක් තමයි ජූනි මාසේ අවසාන වෙනකොට ලාච්චුවේ තියෙන්න ඕනේ කෑෂ් බජට් එක වෙන්නේ මුදල් අයවැය ජූනි මාසේ අවසානයේ මුදල් ශේෂය වෙන්නේ 129106යි. හොඳද? මෙන්න මේ විදිහට තමා මේකෙදි හැදෙන්නේ කෑෂ් බජට් එක. හොඳද? මේ ගණන් තුනට ආන්සර්ස් මේ පළවෙනි ගානේ ආන්සර් එක. මේ දෙවෙනි ගානේ ආන්සර් එක. ඊට පස්සේ මේ තුන්වෙනි ගානේ ආන්සර් එක. මේ වගේ වර්කින්ග්ස් එක බලන්න. හොඳද? මේ සේල්ස් තමා වර්කින් එකක් වෙන්නේ හැම වෙලේම. එතකොට මේ ගාන කියවනකොට ආලා මේ ගණන් ටික මේ කියන්නේ ගණන් කියවනකොට ඒ කියවන අවස්ථාවේදී ඒ ගාන උනන්දුවෙන් කියවන එක තමයි සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ හරිම විදිහට ඒ ගාන කියවන්න ඕනේ. පරක්කු වෙන්නේ කොහොමද? මාසයක්ද? මාස දෙකක්ද? ණය කාල සීමාව කොහොමද දෙන්නේ? අන්න ඒ ටික තමයි ප්‍රධාන වශයෙන්ම බලන්න ඕනේ. එතකොට කෑෂ් මැනේජ්මන්ට් කියන පාඩම මෙතනින් නවතර කරනවා. කෑෂ් මැනේජ්මන්ට් එකේ කෑෂ් බජට් එකේ ඉලස්ට්‍රේෂන් තුනක් කරා, ඔප්ටිමම් කෑෂ් බැලන්ස් එක වෙන විදිහ කරා, අපර් ලිමිට් එක, ලෝවර් ලිමිට් එක, රිටර්න් පොයින්ට් එක, මේ වගේ ඔයාලා සමීකරණ මතක තියාගන්න, ස්ප්‍රෙඩ් එක, ඒ කියන්නේ පැතිරීම, ස්ප්‍රෙඩ් එක කොහොමද මුදල් වල විසිරීම, ඒ කියන්නේ මුදල් වල සම්පූර්ණ, ඒ කියන්නේ මුදල් කොච්චර පරාසයක අපිට භාවිතා කරන්න පුළුවන්ද කියන මෙන්න මේ ස්ප්‍රෙඩ් එක හොයන එක. මෙන්න මේ ටික තමයි ප්‍රධාන වශයෙන්ම මතක තියෙන්න ඕනේ මේ කෑෂ් මැනේජ්මන්ට් කියන පාඩම පුරාවට.